කරුණාවන්ත මේ දෙන්නට යදුණු වාසල පවුලේ සෙනෙහවර ගුහාදීපති නියමු කුසුමාවති මෑණියන් වහන්සේට තෙමස් පූර්ණ ගුණ සමරුව අවස්ථාවේ පින් දෙන්නට ඒක රාශිය වුණු වාසල පවුලේ සියලුම දරුවනේ පුතුණුවරුනේ පවුල හා බැඳුණු අනෙකුත් ඥාතිවරුනේ ජන්මාන්තරගතවන්නට යෙදුණු සෙනෙහවර අම්මාට සසර ගමන සුවපත් කරන්නට පුණ්‍යානුමෝදනා කරන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පින්නතුනි සද්ධාය භික්ඛවේ සම්මුඛී භාවා සද්දෝ කුලපුත්තෝ බහු පුඤ්ඤං පසවති යම් කිසි කෙනෙකුගේ හිතේ යම් සත්කාරයක් කිරීම සඳහා සදහැති පැහැදිලි හිතක් පහළ වුණොත් ඒ සිතුවිල්ල පහළ වෙච්ච අවස්ථාවේ ඉඳලාම ඒ පුත්තලයාට පින් කුසල් රැස් වෙනවා. මෑණියන් වහන්සේ මිය ගියායින් පස්සේ හත් දවසේ දාන දෙන්න ඇති. ඒ හත් දවසේ පින්කමෙන් පස්සේ හැමෝම හිතේ සිහිපත් කරමින් තුන් මාසයේ පින්කමට ලෑස්ති වුණා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කළා. ඒ හැම අවස්ථාවකම බොහෝ පින් සිතුවිලි ඔබ උපදවා ගත්තා. ඒ සදහැතියෙන් උපදවාගත් සකල පින් සිතුවිලි ගොනුවේ අද ඒ ප්‍රායෝගිකව විඳින අවස්ථාව හෙට දින පවත්වනු ලබන සංඝසතු මහා දානමය පින්කමට පෙරාතුව පෙරදින රාත්‍රියේහි පවත්වන ධර්ම දානමය පින්කම තමයි මේ වෙලාවේ සිදු කරනු ලබන. සියලු දන් පරදවා ධර්ම දානයේ වටිනා කියනවානේ. ධර්ම දානයේ එච්චර වටින්නේ ධර්ම දානමය මහා පින්කම අනිත් දාන ඔක්කොටම වඩා වටිනවා. ඇයි ඒක වටින්නේ? අනිත් හැම දානයක්ම දෙන්න ලැබෙන්නේ බණ දහම් ඉගෙනගෙන තිබ්බොත්නේ. නැත්තම් දෙන්න හිතෙන්නේ නැහැ. හිතුණට දෙන්නත් බෑ. ලෝභ මිනිහාට, කම්මැලියාට, නපුරු ගති තියෙන තැනත්තාට දන් දෙන්න බෑ. නපුරු දුෂ්ට ගති පැවතුම් නැති කරගෙන මෛත්‍රියෙන් සදහැසිත් උපදවාගෙන පරිත්‍යාගශීලීව නිර්ලෝභීව කරන සත්කාර්යයක් තමයි දන් දෙන්නේ. දානයේ ආනිසංස දැනගෙන එහි වටිනාකම දැනගෙන දානයක් දෙන්න ඕන ආකාරය අවබෝධ කරගෙන ඕන දන් දෙන්න. නැත්තම් හම්බෙන්නේ. එනිසා පින්වන්ත ඔබ මේ වෙලාවේ යුද හමුදා නිලධාරීන් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාවේ එවැගේම බුද්ධාංශයේ නියෝජනය කරමින් අම්මගේ දරුවෝ හතර දෙනාම රටේ අභිමානවත් පුරවැසියෝ හතර දෙනෙක්. ඒ පුරවැසියන් හතර දෙනාම තමන්ගේ ඥාති හිතයිසීව ගෘහයට කැඳවාගෙන අවදි පියාණන් වහන්සේ පෙරටුවේ තියාගෙන අම්මට පින් දෙන්න සූදානම් වෙයි.
හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං ප්‍රසාදේති පුඤ්ඤං කියලා බුදුහාමුදුරු අනුදැනවදා. හිනහ වෙන්න එතකොට තර වෙන්නේ කියලා රුක්මනී දේවී කියලා තියෙනවා. මට අපච්චියයි පුතාලවයි හොයාගන්න බැරුව තිබුණා. මං හිතේ එක්ක බාප්පා කෙනෙක් එහෙම නැත්නම් ඥාති අයියෙක් කියලා. වයස දෙන්නේ නැහැ ඇත්තට. තාරුණ්‍ය ගතිය තියෙනවා. හදවතේ සැහැල්ලුයි මිනිහේ ජීවත් වෙනකොට ඉක්මනින් නාකි වෙන්න. ප්‍රීතියෙන් ජීවත් වෙනකොට ඉක්මනින් නාකි වෙන්න. ඒක සතුට මත තමා පෙන්නුම් තියදුවේ. සතුටින් ඉන්න මිනිහගේ ලේ පිරිසිදු. පවිත්‍ර ලේ නිසානේ ශරීරය වැහැරිලා යන්නේ. ප්‍රසන්නව නිරෝගීව පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය තියෙනවා. වාසල කවුලේ දරුවොත් වාසනාවන්තයි. දැන් මම පන්සලට ගිහිල්ලා පන්සලේ වයසක හාමුදුරුවන්ට වඳිනකොට ඔය ගෙදරින් ඉන්න කොල්ලා තමයි මාව නාවලා යන්නේ. ඊයේ කොළ අතුරෙන් නෑවෝමව කියලා කිව්වා. මම දන්නවා වාසල මල්ලී නම විවේකයකම ගිහිල්ලා හාමුදුරුවන්ව නාවලා කියලා එනවා කිව්වා. ඒ තාරුණ්‍ය වයසේ කෙනෙකුට එහෙම පින්සිතුවිල්ල පහළ වෙන්න හොඳ ඥාන ගුණයක් සහ හොඳ කීර්ති ධාතුවකින් තැනිච්ච මානවීය ගුණයක් තියෙනවා. එහෙම නැතුව බෑ. පුතේ ඒවා තමයි අපි. ඒවා තමයි දා. ගිලාන උපස්ථානේ බුද්ධ උපස්ථානයක්. ඒක මිල කරන්න බෑ. ඒ තරම් අසහාය පුණ්‍ය කර්මයන් රාශියක් සිදුවෙන පින්සිතුවිලි පහළ වෙන මානවයන් විසින් නිර්මාණය කරන ලද පිනැතියන් විසින් නිර්මාණය කරන ලද දන් සභා මණ්ඩපයේ කහුවෙච්ච ඔබට ඔබේ ජීවිතය ලස්සන කරගන්න හැඩ කරගන්න ඔබේ ජීවන ගමනට පින් කුසල් රැස් කරගන්න මේ දන් සභා මණ්ඩපයේ ප්‍රයෝජනයට ගන්න. සමහර විට කුසුමාවතී අම්මට ඒ වාසල මෑණියන් වහන්සේට මේ පින්කමෙන් ප්‍රයෝජනයක් නැති වෙයි. ඇයි? මෑණියන් වහන්සේ කරන ලද පුණ්‍ය ශක්තියට අනුව එතුමිය මියදෙන වෙලාවෙම හොඳ සිතුවිල්ලක් පහළ වෙලා කොහේ හරි තැනක උත්පත්ති ලැබලා නම් මේ පින් ගන්න බෑ. ඇයි බලාගෙනත් අතරමං වෙච්ච ජීවීන් විතරයි පින්නතුනේ පින් ගන්න ඉන්නේ. ඒ අයට කියනවා පරතත්ූප ජීවි කියලා. ඒ ජීවි කොටසෙට විතරයි පින් ලබන්න පුළුවන්. මෑණියන් වහන්සේ එසේ නොවෙන්නේ නම් පින් මෑණියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇය කරගත්ත කුසල අකුසල ශක්තිය මත චුති සිතුවිල්ල මත ජනක කර්මය මත ඇය කොහේ හරි ප්‍රතිසන්දිය ලැබලා ඇති. ඒ වුණත් මේ දම් සභා මණ්ඩපය වැදගත්. ඇයි? අපි හැම දෙනාම ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය ලබාගෙන එයින් ලැබෙන තෘප්තිය තමයි පින් කියලා අපි අනුමෝදන් කරන්නේ. ඒ ලබා ගන්න ආනිසංසය ඔබට තියෙනවා. ඔබේ ජීවිත කාලයම හදා ගන්න පුළුවන් සමහර විට එක බණ පදයකින්. නිවුණු මිනිහෙක් වෙන්න පුළුවන්. දිනුණු මිනිහෙක් වෙන්න පුළුවන්. සත්පුරුෂයෙක් වෙලා නිර්වුල් ගමනක් යන්නට පුළුවන් වාසනාව අද මේ ධම් සභා මණ්ඩපයේදී සමහර විට ඔබට හදා ගන්න පුළුවන්. ඒ වාසනාවන්ත අවස්ථාව උදා කරගන්න ධර්මයේ ශ්‍රවණය කරන්නවා. ශ්‍රවණය කරනවා සේම ධාරණය කරගන්නවා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධිත ධර්මය ඔබේ ජීවිත ගමන පුරාවට ප්‍රායෝගිකව හසුරුවනවා නම් ප්‍රයෝජනෙට ගන්නවා නම් ඒ ධර්මෙහි හැසිරෙනවා නම් ඔබ මෙලොව ජීවිතයේ සතුටින් සැනසීමෙන් දියුණුව ලබන කෙනෙක් වෙනවා. සසර ගමනත් සතුටින් ප්‍රීතියෙන් වැදගත් විදියට ගෙවාලනවා. ලෞතරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සාන්ත සුන්දර සදාකාලික සැනසීම සතුට සැපත නැමැති
අමා මහ නිර්වාණ ලාභයෙන් සැනසීම ලබන්නත් වාග්ය උදා වුණා. එහෙනම් වෙනදාට වඩා ලාභයි. මං අද මාමුළුගම නේද? මාමුළුගම වාසල නිවෙස් පරිසරයේ සිට ඔබට උතුම් ලාභ පහක් ලැබෙන සරසන. බණ වහම ලැබෙනවන ලාභ පහක් නේ. මොනවාද බණ වහම ලැබෙන ලාභ? ලාභ නැ පාඩු කියලා හිතේ. ඇයි අද දවසේ කාලේ ශ්‍රමයේ ධනෙ මේ වෙනුවේ වැය කරන්න උනා. ඒ හින්දා ලාභ නැ පාඩුයි කියලා ඔබට හිතෙනවා. ඔබ වැය කළ කාලයට, ඔබ වැය කළ ශ්‍රමයට වඩා, ඔබ වැය කළ ධනයට වඩා වටිනාකම යුක්ත ශ්‍රේෂ්ඨ ඵලයක් පින්වතුන්ට හද ලැබෙනවා. මොනවාද පින්වතුන්ට ලැබෙන ලාභ පහ? අසුතං සුනාති, සුතං පරියෝධපේති, කංකම් විතරති, දිට්ඨි මුජුං කරෝති, චිත්ත මස්ස පසීදති කියලා ලාභ පහක් තියෙනවා. අපි ජීවිත කාලෙම බණ ඇහුවනේ අප්පා. ඔයාලගේ වයසත් එක්ක ගලපලා බලන්න මතක නැති තරම් වාර ගණන් බණ ඇහුවා. ඒ අහපු ධර්මයෙන් කොච්චරක්ද ප්‍රයෝජන අරන් තියෙන්නේ කියලාත් බලන්න. මාමුණුගම ගමේ පෞල් ජීවිත ගෙවන, යුග ජීවිත ගෙවන, සමාජ ජීවිත ගෙවන විවිධ වෘත්තීන්ගේ නියලිලා ඉන්න ඔබ සතුටින්මද ඉන්නේ? නෑ. අන්තෝ ජටා බහි ජටා, ජටාය ජටිතා පජ, ඇතුළෙත් ගැට පිටත් ගැට, ගැටවලත් ගැට. ඒ තරම් පටලැවිලි සහිතයි. හැම වෙලාවෙම වේදනාවකින් තමයි ඉන්නේ. ඒ වේදනාවට හේතුව තමයි පින්නතුනි බණ අහන තැන් වලට යනවා, ඉඳගෙන ඉන්නවා, කියන වෙනුවට ශ්‍රවණය කරනවා, නැගිටලා යනවා. අර හිටපු මිනිහම තමයි වෙනස් වෙලා නේ. හැම ධම්සභා මණ්ඩපයකදීම වෙනස් වෙච්ච මිනිහෙක් නැගිටිනවා නම් හරි වටිනවා. ගුණාත්මක පැත්තට වෙනසක් ඇති කරගෙන නැගිටිනවා. එහෙම නැතුව බණ අහලා ඇති වැඩක් නැහැ. සිරිතට ඥාතිත්වයේ දවිලා පෙරිලා හිටලා ඒ වෙලාව පිරිමැහුවාට ඔබටවත් මටවත් ඒකෙන් ඵලයක් නැහැ. මේ මුළු රටටම ඔබ වැදගත්. ඒ වැදගතා නිර්මාණය වෙන්න ඕන ඔබ තුලම. ඒක අනිත් අයට නිර්මාණය කරන්න අමාරු. අවශ්‍ය සම්පත් සපයන්න පුළුවන් ඔබ විසින් ඒවා භාවිතයට ගෙන සැබෑ මිනිසෙකු ලෙස ගොඩනැගෙන්න ඕන. අපිට බං කියන්න පුළුවන්. හැබැයි ඔබේ ධර්මානුකූල භාවයේ පිහිටුවා ඇදගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඔබ විසින් යා යුතු. මග පෙන්නන්නම් ඒ මගේ යන්න ඕන. ඒක අපේ යතිවර ගුණගරුක ස්වාමීන් වහන්සේලා අද නෙමේ බොහෝ කල් සිට ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ, දැනට ඉන්න විහාරාධිපතීන් වහන්සේ, උන්වහන්සේගේ පැවිදි ජීවිතයයි මගේ උපන් දිනයයි එක අවුරුදු. උන්වහන්සේ පැවිදි වෙලා තියෙන්නේ 69, මං ඉපදුනේ 69. ඒ තරම් දිගු කාලයක් ඔබ උන්වහන්සේගේ මුත් බලහලා තියෙනවා. උන්වහන්සේගේ ගුරු හාමුදුරු නායක හාමුදුරුවන්ගෙනුත් ඔබ බලහලා තියෙනවා. ඊටත් එහා ගිය ඉතිහාසය සමහර විට මේ පුරාණ ගමක් නිසාවෙන් ඔබට ලැබිලා ඇති. ලෞතර සතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ඒ දර්ශනය ඔබට නිතර නිතර ඇහුණාට, කනවැටුණාට ඒකෙන් ප්‍රයෝජන ගත්තා නම් මීට වඩා ඵලදායි. මාමුණුගම මීට වඩා ලස්සන. වලවල් නැහැ ඔය පාට. වෙලාවට වැස්සේ නැත්තේ නැත්තම් පීනන්න වෙන්නේ වාසල් දපිත. නැත්තම් ඔරුවක් ගේන්න.
එවුනාට ගමේ තියෙනවා සමಿತಿ එමට සමාගම් එමට මැරිච්චහම වල දාන්න බලාගෙන ඉඳලා බෑ මැරෙන්න ඉස්සරලා කරන්න තියෙනවා කරන්න ඕන ගාම සංවර්ධන සමಿತಿ කියයි සමුෘද්ධි සමಿತಿ කියයි කුලඟන සමಿತಿ කියයි සුභ සාධක සමಿತಿ තරුණ සමಿತಿ නානා ප්‍රකාර සමಿತಿ ඔය සමಿತಿ වල ඉන්න ඔක්කොම සමාජිකයෝ යන්නේත් ඔය පාරේ එන්නේත් ඔය පාරේ අලියා පොටියා වගවලසා මයා පොළඟා කුණ කට්ටා මා පිලා හබරලා ආදී ඕනෑම කුදේ ඉන්න පුළුවන් ලෙඩ දුක අසනීපයක් වෙන්න පුළුවන් එවැනි අවස්ථාවකදී ඔබට කාර්යක්ෂමව සුරක්ෂිතව යමක් කරන්නට ඒ පාරතොට පිළිසකර වෙලා තියෙනවා ගැබිණි අම්මා කෙනෙක් අරන් ගියොත් එහෙම එවුන් දා ඉස්පිරිතාල නම් ගෙනියන්න හම්බෙන්නේ අර මී ඔය හරියට යන්න හම්බෙන්නේ ඒ හරිය ඉන්න ඕන වෙන්න බුවම ඒ තරමට තියෙන ඒකට හේතුව ඇයි අර අපේ තිබුණු පෙර සමගිය බැඳීම අපේකම ගමේකම අපි ගාව නැහැ ඒක නැති උනේ ඇයි ඇන්නෑවට බණ කියන තැන්වල ඉඳගෙන හිටියා කුලප්පු වෙලා පැනලා ගියා රාගික කෙලස් බර ලෝකයේ තියන්නේ යමක්ද ඒ වාගේම පැටළුණා මිස අපි අපේ මානවීය ගතිය සංවර්ධනය කරමින් බෞද්ධකම පෙන්වමින් ලෝකයට යමක් ඉදිරි කරගත්තේ. එහෙනම් අද ඔබට අසුතං සුනාති නොයසු ජාති අහන්න හම්බෙනවා. මම අද කියනවා. මාමනුගම මෙවුන්දලා ජීවිතේ දහපු නැති වුණා. අද අලුත් එකක් ඉගෙනගෙන ගියා ඒ කියෝ. හෙට මරුණත් ආපු මෝඩයා නම් නෙමෙයි වාසල මැරෙන්නේ. ආපු මෝඩයා නෙමෙයි මැරෙන්නේ. ඊට වඩා කිම්මතෙක් මැරෙන මම ඔබ නොදන්නා කුමන හෝ ආකාරයක දහම් කාරණාවක් ඔළුවේ තියෙන අහපු නැති මේකක් කියන්නද මම මෙතුක් කාලෙක සතරංග ලකුන් පහලට පය ඇරපන්නේ එතන සිතන් ඉහලට සලු පළඳින්නේ දෙතනේ මඩල ඉඟ පෙකනිය වහපන්නේ කුලේ වැටේ දනගෙන කල්ලරපන්නේ පකයාල නැනේ ආලන මම අපේ වයසත් එක්ක බාන්දු කොච්චර වයසද අපිටනේ එච්චර වයසට එනකන් අහලා නැ අපේ සමාජයේ අපි අතරේ අපේ වැඩිහිටියෝ අපිට පවරා දීපු මේ සාහිත්‍ය ලෝකේ බෞද්ධ දර්ශනයට අනුව ලියපු මේ සුන්දර කවියව කවිය කාගෙනද කියන්නේ කාන්තාවගේ අම්මාවගේ බුදු කුසුමාවතී අම්මා මතක ඇති මතක නම් ඕම්මන් බැලුවේ මන් දැකලා නැහැ. දැකලා තියෙන්නේ කුසුමාවතී මෑණියන් වහන්සේගේ දරුවන් පමණ. අප්පච්චි දැක්කෙත් නැහැ. පින්වතුනි කාන්තාවකගේ ජීවිතය අවබෝධයෙන් හසුරුවුවොත් මේ ලෝකේ බුදුවරු හැසිරෙන පරිසරයක් පාන. ඇයි ඒ බුදුවරු හැසිරෙන පරිසරයක් වායි කිව්වෙ? ගෙදර බුදු අම්මා. දරුවෙක්ව කුසේ ඉඳලාම පාපයෙන් අතමුදවාගෙන පිනෙහි පිහිටුවන්නේ අකුසලයෙන් අතමුදවාගෙන කුසලෙහි පිහිටුවන්නේ සංස්කෘතිය දරුවාට අවබෝධ කරන්නේ ජාතිකත්වයේ දරුවාට අවබෝධ කරන්නේ සිරිත් විරිත් අවබෝධ කරලා දෙන්නේ චාරිත්‍ර වාරිත්‍ර අවබෝධ කරලා දෙන්නේ ඒ වගේම පින්නතුනේ චතුර සුමට සුන්දර සත්‍ය මధుර භාෂාව දරුවාට උගන්වන්නේ සෙනෙහබර අම්මන් ඒ නිසාම තමයි ඒ උත්තමාවිය ගෙදර බුදුන් කියන නමින්
ලෝතුරා බුදුරජාණන් වහන්සේ හඳුන්වා වදාළ ඒ ගතිය දැන් ඉන්න මෙවුන්දලා ගාව නැහැ තියනවා දැන් මේ ඉන්නේ ගෙදර බුදුන්ද මට දුකේ බැප්ප පාවිච්චි කරන්න ඒවත් බුදුවරු ඔච්චර නපුරු නෑ අප්පා බුදුවරු ඔච්චර ලෝභ නෑ බුදුවරු ඔහම දුෂ්ට නෑ බුදුවරු ළඟ ඔහම ඊර්ෂ්‍යාව නෑ බුදුවරු ළඟ වෛරය නෑ ක්‍රෝධය නෑ මද මාන ගති නෑ බුදුවරු අලස නෑ මිත්‍යා දෘෂ්ටික නෑ මම ඔය කියපු ගති මෙතන ඉන්නේ උන්දලා ගාව එක එක කෙනා ගාව තියෙනවා අප්පච්චි නැහැ කියලා දෙති මම ඕනනම් දැන් පෙන්නන්නම් ඔය ලයිට් එක අනිත් පැත්ත හැරෙව්වොත් පුතා මේ උන්දලාගේ ඇස්වල බලලා මට කිව්වේ එහෙම නපුරු ගති තියෙන්නේ කාගේද ලෝභ ගති තියෙන්නේ කාගේද ඒ වගේම මිත්‍යා දෘෂ්ටි ගාම්මන් දිලා කවුද ඒවා ඔක්කොම පේනවා ඇස් हदवसो ලේලිට දුවට වගේම සලකනවාද ලේලිට කොහොම ඔබට පේනවා ඇති දැන් ඔබේ හැටි ලේලිලත් ඒ වගේම හිතන්නකෝ නැමට මගේ අම්මට වගේම මං සලකනවා කියලා එහෙම පේනවාද මාමුණුගම අම්මාදිලා එහෙම එහෙම පේනවා නම් හොඳයි එහෙම පේන්නේ නැත්නම් මං අර කියපු ගති වලින් යුක්තයි. හොයන එක දුර්ලභයි. අපච්චි හොයන එක දුර්ලභයි. ඒ තරමට මේ අයගේ හිතවල තියෙන ගති රාගිතයි, කෙලස් බලයි, ලෝභයි. ඒ නිසා ජීවිතේ හසුරුවන්න තේරෙන්නේ. ඒ නිසාම තමයි කාන්තාවෝ පිළිබඳව මේ කවියේ කවියා කියනවා කුලේ වැටෙයි දැනගෙන කල් ඇලපන්නේ මොකද්ද කුලේ මොකද්ද කුලේ මාමුණු ගමයිගේ කුලේ මොකද්ද කියලා හෙව්වොත් එහෙම ඇත්තට මොකක්ද ගල්කිරියා ගමයිගේ කුලේම තමයි මායිලේ ඉන්න අයගේ කුලේම තමයි කුරුල්පාලුවේ ඉන්න අයගේ කුලේම තමයි අගෙන කුලයක්ද නැහැ ජාතිය මොකක්ද අපේ ජාති කවදා ඉඳලා සිංහල ජාතිය සත්ව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා තියෙන කර්මීයමෙත සූත්‍රේ. එහෙම නැති. ඒක මිනිසු කියලා වෙනම තැනක තියෙනවා. නෑ සබ්බේ සත්තා සියලු සත්තු. සබ්බේ සත්තා ආහාරත්තේ තිකනා. සියලු සත්තුම ආහාරය මත දිවි ගෙවයි. බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ ඉන්න සියලු ජීවීන් සත්තු කියලා තමයි හැඳින්වෙන්නේ. ඒ සත්තු කොට්ටාසේ ඇතුලේ අපිට තියෙනවා වැදගත් කුලයක්. ඒක තමයි පුතා මිනිස් කුලය. මනං උස්සන්තේති මනුස්සා. මනසින් උසස් නිසා අපි ඉහළ කුලයක ඉන්නේ. ඒ මිනිස් කුලේ. ඒක වැටේලු කාන්තාවෝ යනකොට එනකොට හැසිරෙනකොට ඇඳුම පැළඳුම අඳිනකොට එනිසා ඇඳුම් අඳින්නලු කකුලේ අඟල් 4ක් ඇරලා පහලින් අඟල් 4ක් ඇරලා ඇඳුම් අඳින්නලු ඇයි පුතා පහලින් 4ක් අරින්ද කිව්වේ
අපේ ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරුව විනය පොතේ අනුදැනවා දාලා තියෙනවා අඟල් හතරක් ඇරලා අඳන යඳින්න කියලා. ඇයි? වස්ත්‍රයට දක්වන ගෞරවය වස්ත්‍රයේ පැවැත්ම ජරා වෙන්න කිලුටු වෙන්න මඩ ගෑවෙන්න ඒක ආරක්ෂා වෙන්න පය පැටලෙන්න අපේ ආරක්ෂාවත් ඇඳුමේ ආරක්ෂාවත් දෙකම පවතින. ඒ නිසා බොහෝ කාරණා පෙරදරි කරගෙන ඇඳුම් අඳින්නලු අඟල් හතරක් අරලා එතන සිටන් ඉහළට සලු පළඳින්නේ උඩටම අඳින්නලු කොතෙන් දෙනකන් දෙතංග මඩල ඉඟ පෙකණිය වැහෙනකන් ඉඟක් දන්නවා පෙකණියක් දන්නවා දෙතනක් දන්නවා දෙතන මඩල දෙතන මඩල කොහෙද තියෙන්නේ හඳ මඩල නම් අහසේ තියෙන්නේ හඳ මඩල තියෙන්නේ අහසේ නේද අබුතා හඳ මඩල අහසේ තියෙන්නේ මම පුතාලා බණ ඉවර වෙච්චාම එළියට බහලා බලන්න කො හඳ දිහ හඳ වටේට තියෙනවා ඝන ආලෝක ධාරාවක් ඒ ඝන ආලෝක ධාරාවට කියනවා හඳ මඩල කියලා හඳේ වටිනාකම හඳේ දීප්තිය හඳේ අගය වැඩි කරලා දෙනවා ඒ හඳ මඩලෙ ඒ වගේම තමා කාන්තාවකගේ තියෙන ලාලිත සුන්දරත්වයේ ඇගේ තියෙන අභිමානය විසිතුරු බව වැඩි කරලා පෙන්වන එකක් තමයි දෙතන මඩල. ඒ කොටස තියෙන්නේ ගෙලත් බෙල්ලත් දෙතනත් අතර කොටස. පිරිමින්ට වඩා අංශක 15ක් විතර ඉහළට නෙරා ආ ගතියකින් මනා කොට හැඩ වැටුණු සුමාට ලාලිත ගතියකින් යුක්ත කොටස. एक मोड़े दक्काम रागे उपदवागानो मोड़ पिरिमी एक दक्काम रागे उपदवागान ये निशा तमा गेला दक्काम वाहन दिखियान समाजे की लुटुएन वाटा ओबे आरक्षा वाटा तुम विनय गरु को इन्ना ये कोट से वाहन दिखी दें दें मैं उन दला දම් සභා මණ්ඩපයට ආපු හින්දාම තම් බලන්න තිබ්බා නේද අප්පච්චි අප්පච්චි අවුරුදු 80 ගණනක් වෙලා තුන්දට hina මේ උන්දලා වෙලා තියෙන දෙයට ඒ උන්දට අතීතේ ඉඳලා පේනවනේ අප්පා ඒ කාලේ අපේ අම්මලා රෙද්දක් යන්දාම චීත්තේ 70 යන්දලා සාලුවක් කරේ දා ගන්නවා ඒ සාලුව කරේ දැම්මේ පුතා දෙතන මඩල වහන්න දෙතන මඩල කොටස වහන්න තමයි සාලුව දාගත්. දැන් සාලුත් නැහැ. ඇඳුමුත් නැහැ. අඟල් හතර නෙමෙයි අඩි හතරක් ඇරලා තියෙනවා. පහළ ඉඳලා උඩට. ඒ තරමට නොහොඹිනා කම් වලින් පිරිච්ච මේ සමාජය ඇතුලේ අයින්නද gedara budu. ඈ? අය gedara budu නැහැ. නිති පන්සල් පොයට අටසෙල් සතිය දින පහට ජෝදා අබ්බ නේද සමාදම් වෙන්නේ සමාදම් වෙන්නේ ජෝදා අබ්බ ප්‍රේම දඩයම මේ ආදරය වසිල් ගන්න ගෑනු කොරන මායම් පුතා බොරු නෙමෙයි මම හොඳට දන්නේ මේ උන්දලා අසිල් ගත්තාට මොකද සාලේ මැද්දෙන් ඉඳ ගන්නවා අර කොල්ලෝ කුරුට්ටෝ අරුමෙවුන් එක්කලා ඇයි පිල්ලන් කොටන්නකෝ බලාගෙන ඉන්නවනේ අරුවදින ප්‍රේම දඩේම කියලා කියනකොටම දයනවා නේද දඩේම යනවා කියන්නේ මරනවා කියන එක ඈ දැන් ඒකව කොයි වෙලේද මරන්නේ කියලා මෙවුන්දලා බලාගෙන ඉන්නවා ඒක නාට්‍යලුවක් ඒක මෙවුන්දලාගේ නාට්‍ය ආ ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය පිරිච්ච එකක් තමයි මේ ආදරයයි කියන්නේ. ඒ වගේම තමයි සල්ලාල කැත රාගික කතාවක් තමයි ජෝදා අක්බර කියන්නේ. මම හැම රෑම බණක් කියනවා. ලංකාවේ කොහේ හරි හැම රෑම මම බණක් කියනවා. මට රූපවාහිනියක් බලන් දාන්න බෑ.
එවුනාට මන් දන්නවා රූපවාහිනියේ මොනවද තියෙන්නේ කියලා. ළමයි මුළු දවසම වාගේ බලන්නේ කාටුන්. කාටුන් වල මොනවද තියෙන්නේ? මේ සත්‍ය ලෝකේ එකක්වත් තියෙනවද? නෑනේ පුතා. හාමේ කිදියොත් ඉගිල්ලෙනවා. වඳුරෙක් නාරියෙක් කිදියොත් ඒක අයිගිල්ලෙනවා. එවුන් මේ ජීව ලෝකේ ඇතුලේ අපි දකින්න ජීවීන් නෙමෙයි. අද්භූත ජාතියක්. මේ පොල්ලොන්ට හාවෙක් මුගදියේ කලවැද්දේ කුරුලෑවේ දිවිතෙක් දැක ගන්න හම්බෙන්නේ නැහැ පරිසරයට බද්ධ නැති හින්දා. රූපවාහිනියෙන් පෙන්වන එකත් මේ ලෝකේ ඉන්න එකෙක් නෙමෙයි අද්භූතෙක්. ඒ ඛත ගති පිරිච්චියෝ එගේ ඇතුලේ මෙවුන්දලාට මට කියන්න බෑ දැන් ගෙදර බුදුන් කියලා. හේතුව ගෙදර බුදුන් ඇයනම් ඒ ගෙදර දම් සභහ මණ්ඩපයක් වෙන්න එපැ. බෝසත් තැනක් වෙන්න එපැ. පවුලට ලස්සන නමක් තියෙනවා පවුල පන්සල. පවුල පන්සල ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක් කා අපේ දානේදි අපේ මරණේදි අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන් ගත කෙරවා නිවන් පුර වැද නිවි සැනෙන මාවතේ යවුවා ගමේ පන්සලේ වගකීම පවුල පන්සල වෙච්චාමත් වගකීම මේකම පවුලේ සමාජිකයෝ නිවන් ගෙනියන්නේ දුක සැප බෙදා ගන්න ඉන්නේ ඒ උත්තමාවිය ඒ උත්තමයා එහෙනම් අම්මයි තාත්තයි දෙන්නාගේ වගකීම් විශේෂයෙන් මෑණියන්ගේ වගකීම් මගහැරුණොත් ජීවිතේ තනන්න බෑ මම ඔය කිව්වේ ගෘහීය පැත්තෙන් අපි දන්නේ නැති කෑලි තව කියන්න ගියොත් එලි වෙන කම්ම කිව්ව හැටි මෙවුන්දලා ගැන. තව ධර්මයේ පැත්තෙන් අපි දන්නේ නැති ඒවා කොච්චර තියෙනවා. එනිසා පින්නතුනි බණ අහනකොට හොඳ සිහියකින් අවබෝධයකින් මේ දහම් කරුණු හිතට අරගෙන හෙට දවසවත් ලස්සන කරන්න දිරිය වඩ. ඒ වගේම සුතම් පරියෝධපේති භාගයට දන්නේවා පූර්ණ වෙනවා. මොනවද භාගයට දන්නේවා? ඔක්කොම භාගයට තමයි දන්නේ. එකක්වත් තියෙන හරියට නේද? ඈ දැන් මෙතන වැඩි හිටියෝ හිටියන්නේ. වාසල් පුතාලාට ඒක එච්චර අවබෝධයක් නැහැ. නමුත් මෙතන වැඩි හිටියෝ හිටියා. ධර්මාසනයේ තියෙනකොට ධර්මාසනයේ වඩා අඩියක්වත් එකමාරක්වත් ඉහළින් බුද්ධ ප්‍රතිමාව තියන්න ඕන. මං ඉඳගත්තාම මටත් පල්ලෙහෙන් බුදුහාමුදුරුව තිබ්බහම හරියනවද? ඈ ඒක තමයි මං කිව්වේ මල් බඳුනයි බුදුහාමුදුරුවයි ඒ බුද්ධ මන්දිරයෙම තියන්න කියලා. නාකි වෙනකොට නිකන් කෙස් පැහිලා වයසට ගිහිල්ලා වැඩක් නෑ අප්පා. ගුණ ධර්මත් එක්කම්ම පැහෙන්න ඕනේ. ගුණ ධර්මත් එක්කම්ම පැහෙන්න ඕනේ. එතකොට තමා වැඩි හිටියා වෙන්නේ. එතකොට තමයි ගුරුවරයා වෙන්නේ. තාත්තට තියෙනවා ගෞරව නාමය පුබ්බාචාර්ය. අම්මට තියෙනවා ගෞරව නාමය පුබ්බාචාර්ය. මේ දෙන්නා තමයි මුල් ගුරුවරු දෙන්නා ලෝකයේ දරුවෙකුට හම්බ වෙන්නේ. ඒ ගුරුවරු හැටියට ඔබ කාලාන්තරයක් ඇවිල්ලා ඊට පස්සේ පරම්පරාවේ බාරායටත් ගුරුවරයෙක් වෙලා සමාජයටම ගුරුවරයෙක් වෙච්චි කොට මෙච්චර කල් ආපු ගමනේදීවත් ඒවා සංස්කෘතිය ඇතුලේ ඉගෙන ගත්තේ නැත්නම් බෞද්ධ දර්ශනය ඇතුලේ ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නෑ. සාමාන්‍යයෙන් අපි පුතා මල් ආසනයක් තියන්නේ පෙකණියට වඩා උඩින්. බුදුහාමුදුරුව හදනකොට ඒ බුද්ධ මන්දිරයේ මල් ආසනය තියන්නේ පෙකණියට වඩා අයින. ඒ ගෞරවයෙන් ඒ ශාස්ත්‍රවරයා කෙරෙහි තබන ධර්මයේ කෙරෙහි තබන ලෞතුරා තුනුරුවන් කෙනෙහි තබන ගෞරවයට තමයි එහෙම කරන්නේ.
එනිසා පින්නතුනි නොදන්නා තැන් දැනගන්න හම්බෙන පින්වන්ත වෙලාවක් බණහන එක අපි ඔක්කොම දන්නේ භාගිත තමයි පරිපූර්ණ කරපුවානේ සියල්ල භාගිත පිරිමියාට මොකෝ පිරිමියා කියන්නේ පිරිමින්ට පිරිමියා කියලා කියනවනේ මොකෝ පිරිමියාට පිරිමියා කියන්නේ ඇඟේ තියෙන හැඩයටද එහෙම නැත්නම් ඇඟේ තියෙන අංගෝපාංග වලටද එව අවශේෂ කාරණා බැලුවා සබහ පිරිමියා ඔය කියන එව්වත් ඇතිව අහස ගොඩ දිය තරණය කොට ලක්මේ මිනිස් ජීවිතය ජීවත් කරවමින් කාන්තාවන් අභිභවා ගොස් මානව ලෝකයට මානව වර්ගයා දායාද කරමින් තමාහා බැඳුණු ඒ මානවීය ලෝකය ජීවත් කරවමින් ආරක්ෂා කරමින් පෝෂණය කරමින් මතු පරපුරකට දිරි ඇති ජන සමාජයක් නිර්මාණය කරන්නට පෞරුෂයෙන් පිරුණු තැනැත්තා පිරිමි එහෙම නැතුව ගෑනිත් විකුණාගෙන කාපු අක්කලා නෙමෙයි මාමුණුකමත් ඇති ගෑණිවත් උකසට තියාපු අය මන් දන්න විදේශ ගතවන විදේශිකයෙකු හත වෙනද පොඩි ළමයි කොහෙද ඔබ තමා පුතේ කියන්නේ ඕන නැති වට අත දාන්න යන සාජුට්ටක් කියනවා නම් මම හොඳලා ඔක්කොම පයින්නෝ බෝම්බයක් පිපිරෙනකොට මම හොඳලා ඔක්කොම යනවා බෝම්බ පිපිරෙච්චිට මූද ගලනකොටම පුතා ගියා මූද අයින මූද රාළ නැගෙන්න ඔන්න මෙන්න කියලා මූද හිඳුනා මූද මැද්දෙන් දෙකට පැලුණානේ මූද මැද්දෙන් දෙකට පැලිලා මහ පොළොව විශාල ආගාධයක් වුණා පෙනෙන්නේ නැති තරම් ගැඹුරක ඒ ගැඹුරු ආගාධයට මහ සාගරයේ තිබිච්ච වතුර කදම්බයම ඇදිලා යනකොට ගොඩබිම පැත්තෙන් අක්කර ගානක් හිස් වුණා අර වලට වතුර පිරුණා ඒ වලට වතුර පිරෙලා ගොඩබිම හිස් වෙනකොට මම දිව්වා මුහුදටම අරගේ මත් වෙච්ච මාළුව තලණ්ඩයි කෑල්ල කල්ලණ්ඩයි අප්පා කෑල්ල කල්ලගා ඒකම වෙනවා දැන් මේ එහා පැත්තේ තියෙන අර මහ කන්ද සමතලා වෙලා ගියොත් අප්පච්චි හෙට උදේ වෙනකොට අල්ලන්නේ නැහැ ගින් මහ කන්ද සමතලා වෙච්ච ගමන් ඕක අල්ලනවා මගේ ඉහත් ගියයි මගේ පහළ පහළ පැත්ත ගියයි ඒකොල්ල ඇන කොටාගෙන මැරෙනවා අරකට ඒ ප්‍රේත ගති තියෙනවා අපිට ඕන එකටත් ඇඟිලි ගහනවා එපා එකටත් ඇඟිලි ගහනවා සීමාවක් නැහැ අවබෝධයෙන් යුක්තව ජීවිතය තබා ගන්න ඕනේ භාගයට දන්නා ගති ලක්ෂණ පරිපූර්ණ කර ගන්න හදන මේ වෙලාවේ පිරිමියා පිරිමිකම දැක දැන අවබෝධයෙන් ගැහණිය ගැහණුකම දැක දැන අවබෝධයෙන් ඒ වාට ලඝුව ගුරුව කටයුතු කරන්න එහෙම නැත්නම් වැඩන්නේ ලංකා සමාජයේ පින්නතුනි කම්මැලි කුසීතම වර්ගයා හොයාගෙන ගියොත් පිරිමි ඒ පිරිමි අතරත් සිහල පිරිමි ලංකාවේ සිංහල පිරිමි කම්මැලි වැඩිද ඒ තරමටම නීච ගතියක් ඇවිල්ලා තියෙනවා මේ ලංකාවේ අභිමානීය ගොඩනැගුවේ කාන්තාව නෙමෙයි පින්නතුනි පිරිමින්ගේ දිරිම වලට මතක ඇති කාලේ මගේ කුඩා කාලේ එච්චර ඈත අතීතයක් නෙමෙයි මෙතන වැඩිහිටියන්ගේ කුඩා කාලෙට ගිහිල්ලා බලන්නකෝ කාන්තාවන් කලානම් අපේ පරිසරේ මොනවද කරපු වැඩ හේනට කුඹුරට කමතට කෑම බීම ටික තේ ටික සැපයීම ගෙදර දොර බලාගෙන දරු කටව බලාගෙන ස්වාමියාගේන ආර්ථිකය හසුරුවාපු තැනක් තියෙන කාන්තාව ඒකනේ කෙරුවේ දරුවෝ එක්කනේ නෙමෙයි දෙන්නේ නෙමෙයි තුන් දෙනෙන්නේ නෙමෙයි හතර දෙනෙන්නේ නෙමෙයි පහ දෙනෙන්නේ නෙමෙයි හය දෙනෙන්නේ නෙමෙයි
අටක් 10ක් 12ක් 13ක් 14ක් මන් දන්න 15ක් 16ක් ඉන්න පවුල් අපේ සමාජයේ ඉන්නවා. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ 10යි. මම පස් වෙන්න. ඒ කාලේ අම්මලාට වැඩ තිබුණා. මේ 10 දෙනාගේ වැඩ අවුරුදු දෙකෙන් දෙකට දෙකෙන් දෙකට සමහරට අවුරුදු තුනෙන් තුනට මේ හම්බෙච්ච අය අවුරුදු 30ක් විතර වෙනකන් හදන්න වඩන්න තනන්න එවුන්ගලාට කාලය ශ්‍රමය කැප කරන්න උනා. ඒ කැප කරපු හින්දා ගෑනුන්ට රාත්‍රිය අඩු ගන්න වෙලාවක් තිබ්බේ නැහැ අප්පච්චි. දැන් ගත්තා බයිසිකලේ ගත්තා පෝරුවක් විතර ෆෝන් එකක් තියාගත්තා කනේ මානා බැද්දා පීරාගෙන ගියා ගහක් ගාවට මේන් මේකි කියනවා මොනවද මොකාටද මොකාටද දන්නේ එහෙම ටික දවසක් යන්නේ දීගෙත් ඉවරයි ගමත් ඉවරයි අප්පච්චි අර පවුලත් ඉවරයි එවුන්දලට වැඩ නැහැ ඒ වැඩ නැති හින්දා අමතර වැඩ හදාගන්න ඉස්කෝලේ ගාවට යනවා කොල්ල ඇරනකන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉඳලා අර කවක් තියාගෙන ඊට පස්සේ රස්තියාදුවටම කාලය මරුවා මිසක් මෙච්චර දිනු මෙවලන් ආපු ලෝකේ කාලය පිරිමහගෙන මොනවද කෙරෙන්නේ මිනිස් සම්බරන්නේ නැ පොල් ගාන්නේ නැ වී කොටන්නේ නැ කුරක් අඹරන්නේ නැ කොළ මැලුමක් කපන්නේ නැ පොලොස් ගෙඩියක් රහින්නේ නැ අලු ගෙහෙල් ගෙඩියක් රහින්නේ නැ එළබටු ගෙඩියක් තලන්නේ නැ කොස් ඇටයක් තලන්නේ නැ දර කැලක් හොයන්නේ වතුර කලයක් ගේන්නේ ඒ ගේන්නේ නැතුව ඔක්කොම ගේ ඇතුලේම සකල සම්පත්තියම තියලා මෙවුන් දාගේ පිරිමහපු කාලේ මොකද කෙරේ මේක දිව්‍ය විමානයක් වගේ හදන්න තිබ්බේ නැද්ද තිබුණා පිටියට එනකන් හේතු වෙලා අමානා බැද්ද මෙවුන් දාන මේක දැක්කේ අවසානයේ කොල්ලාම නිවාඩු ඇවිල්ලා කැත්තාරන් කැටි ගානකන් විමුක්තියක් නෑ පුතා ඒ තරමටම අසාධාරණ සමාජ ක්‍රමයක් ඔබට පේන්නේ නැතුවාට ඔබේ ගෙදර තියෙන මං ඒකයි කිව්වේ අපි ළඟ තියෙන ශක්තිය අපිට පේන්නේ නැහැ ඒක අවබෝධ කරගන්න ඕන අවබෝධ කරගෙන ජීවිතේ පරිපූර්ණ කරලා පිරුණු කෙනෙක් වෙන්න ලස්සන හිතක් හදන්න පුළුවන් ධෛර්යවන්ත අපි සතර පෙරණ මේ ධ්‍යානවලින් අපච්චි චූටි කාලේ ඉඳන් නේ මොනවාද ඒව මොනවාද සතර පෙරණ මේදි මහල්ලේ ලෙඩේ මලවිනියා පැවිදි නුව දැන් වලට මේවා මුණු ගැහිලා නැද්ද ඈ මහල්ලු මුණු ගැහිලා නැද්ද ලෙඩු මුණු ගැහිලා නැද්ද මල කඳන් මුණු ගැහිලා නැද්ද පැවිද්දෝ මුණු ගැහිලා නැද්ද බලන්න සතර පෙරණේ නිතම ඔබටත් මුණු ගැහිලා සිදුවත් කුමාරයාට විතරක් නෙමෙයි ඒ වුණාට සිදුවත් කුමාරයා ගිහිගේ අර ගියා ඔබ තව යන්නේ නැන්නේ නෑනේ යන්න යන්න හිතෙන්නේ නැහැ ඇයි මුණ ගැහුණාට දැකලා නැහැ මුණ ගැහුණාට දැකලා නැහැ ඒක නුවණින් දැක්ක දවසට තමයි අප්පච්චි ගිහිගේ අතාරින්න හිතෙන්නේ එතකන් හිතෙන්නේ නාකි ඉලව්වක් දිහා හරි කමන්නේ බලාගෙන ඉන්න හිතෙනවා පෙරේත කොමට සතර පෙරණ මිදි දැකලා නැත්තම් ඒක තමයි ඇත්ත අපි නැත්තම් මලගේ කොච්චර ඇවිද්දද ඒ මැරිච්ච මිනිහ දිහා බලාගෙන හිටියද ඒ මිනිහ ඉස්සරහා තියාගෙන හාමුදුරුවරු ඇවිල්ලා ඔබට මේ ජීවිතයක තියෙන යථාර්ථය අනිත්‍ය ස්වභාවය පිළිබඳව කියලා දුන්නා. ඒ වුණාට අවබෝධයෙන් දැක්කද? දැක්කේ නෑ. දැන් බැරි වෙලාවත් මේ වයසක අම්මා කෙනෙකුට කවුරු හරි දුවගෙන ඇවිල්ලා කිව්වොත් එහෙම අත්තම්මා අත්තප්පා මැරුණා කියලා. මේ වුණා මැරුණා පෙරලිලා. මේ ධම් සභා මණ්ඩපේ වුණ දාමතකයි අප්පච්චේ කියලා පෙරලෙන්න ගත්තාම ධම් සභා මණ්ඩපෙම ඉවරයි. මේ වුණාට ඒක දරන්න බෑනේ. ඒ දරන්න බැරි දැකලා නැති හින්දා අපි ඔක්කොම මැරෙනවාය කියන ධර්මතාවය දන්නවා නම් ඒ වුණාට තියෙන හිංසරේ නැගිටලා
තමන්ගේ කොල්ල කුරුට්ටෝ ඇවිල්ලා ඉන්නවා නම් ඒකට උචිත ආයත හිංසරේ කතා කරලා පුතේ තාත්තා මැරුණා අපි යන්කො කියලා එක්කන් ගිහිල්ලා ඔක්කොම ටික එකතු කරලා දරුවෝ ටික දරුවෝ ළඟින් තියලා තාත්තා මැරිලා ඉන්නේ පුතේ එහෙනම් අනිත් අත වල දාන්න නෑදෑයෝ ටික කියලා ඔක්කොම ටික හරි ගස්සා නිහඬව කියන්න නේද අපච්චි තියෙන්නේ නිහඬව කියන්න තියෙන්නේ දැක්කන මරණය මෙවුන්දලා අර කුණ තියාගෙන අඬා අඬා බත් කකා තේ බිබි ගේ කාමරය ඇතුලේ එව්වා තියෙනවා බත් කනවා තේ බොනවා මාරි ගිලිනවා කවුරු හරි එනකොටම එළියට පැනලා මෙවුන්දා රංගපාන ඒ රංගපාන එක අපච්චි නිකන් හෙල ගැහුවා වගේ වෙන්නේ එක පාරටම ඕගාලා අඬාගෙන පැනලා තප්පර පහක් යන්න අකන්ද යන්න අරුන්දවාරන් ගිහිලා ගේ ඇතුලෙන් ඉඳවාගෙන ඒ උන්දගේ ඉතිහාසයේ ඉඳලා අහනවා ඇඳේ තියාගෙන අර මිනිහා මැරිලා අතන මේ උන්දාර අරුන්දගේ සියල්ල අහන්නේ සුරංගනා කතා පේන්ද ලෝකයේ ඉදිරියේ රංගපාන එක තමයි අපේ ස්වභාවය. එතන තියෙන්නේ වංචා උපෝකකම. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ වංචනික ධර්ම 13. සද්ධාව වගේ පෙන්නනවා නමුත් සද්ධාව නැහැ. පරිත්‍යාගය වගේ පෙන්නනවා පරිත්‍යාගය නැහැ අපච්චි. මෛත්‍රිය වගේ පෙන්නනවා මෛත්‍රියක් නැහැ. කරුණාව වගේ පෙන්නනවා කරුණාව නැහැ. ඒකනේ ඇත්ත කතාව. දැන් ගෙදරට කවුරු හරි අමුතු ටිකක් ආපුවාම ගෙදර ඉන්න අය මහා කරුණාවෙන් ඉන්නවා වාගේ පෙන්නනවනේ ගියාට පස්සේ නයි පොළොංගු වාගෙන එහෙනම් අවබෝධයයි ඕනන්නේ පින්නතුනි ඒ අවබෝධය ලබන්න නම් දිට්ඨින් උජුම් කරෝති ඍජු දැක්මක් ඕනේ බාගෙට දන්න ඒවා නැති කරගන්න ඕනේ පරිපූර්ණ කරගන්න ඕනේ කාංකම් විතරති සැකදුරු කරගන්න ඕනේ බුදුහාමුදුරුව ඇතුළු බුද්ධ ආදී අටතන පිළිබඳවම බුදුහාමුදුරුව ධර්මයේ මහා සංගරත්නයේ මෙලව පරලෝ කුසල් අකුසල් එවැගේම සමාජ බැඳීම් මත අපිට උපදින සැක නෝනාට මහත්ය ගැන මහත්යට නෝනා ගැන දෙමව්පියන්ට දරුවෝ ගැන දරුවන්ට දෙමව්පියෝ ගැන අසල්වැසියන්ට අසල්වැසියෝ ගැන නෑයන්ට නෑයෝ ගැන උපදින සැක දුරුකොට විස්සාසා පරමාඥාති විශ්වසනීයත්වයේ ගුණ නගා ගත යුතුය ඒ විශ්වාසයේ ජනනය වෙන්නේ සත්‍ය අවබෝධ වුණා සත්‍ය අවබෝධ වෙන්නේ බණ ඇහුවා ඍජු දැක්මක් තියෙන්න ඕනේ අපිට ඍජු දැක්ම මිත්‍යා දෘෂ්ටිය නැති වෙන්න ඕන සම්මයා දෘෂ්ටිය උදා වෙන්න ඕන සම්මයා දෘෂ්ටිය ලැබෙන්නේ බණ ඇහුවා මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැකීම වැරදි දැකීම වැරදි දැකීම කියන්නේ හරි දේ වැරදි විදියට දකින්නවා වැරදි දේ හරි විදියට දකින්නවා නේද දැන් අරක්කු බොන අපච්චි කෙනෙකුට හිතෙනවා අරක්කු බොන එක හරි කියලා ගෙදර රුපියල් 500යි එයාට තනියම 500යි ඒ 500 නුත් පළක් ඇති වැඩක්ද කියන්නේ නෑ අඟපත පන්න නැතුව හොම්බ තලා ගන්න වැඩක් නේ කොරගන්න මහපාරේ වැටියා රටේ ලෝකයේ මිනිසුන්ගේ නින්දා අහලා අප කීර්තියක් විඳලා දරුවන්ට අවනම්බුවක් ගෙනත් දීලා ශරීර අංගෝපාංගයන් කුණු කරගෙන පුච්චාගෙන මේ ගොම් වැඩේ කරන්නේ ඒ උනා දෙවුන් දරිදනවා නේ උන් දාවීලිය අම්මන් හරි කියලා ඒ හරකාගේ ඔළුව උන්දාට ලැබිලා තියෙන හින්දා අනවබෝධයෙන් ඒ නිසා ඒ ගතිය අතාරින්න නම් තියෙන්නේ පින්නතුනි අවබෝධය ලබා ගන්න සම්‍යක් දෘෂ්ටියට එන්න ඕන බුද්ධිමත් වෙන්න ඕන ඒ බුද්ධිය ලැබෙන අවස්ථාවක් තමයි බණහන එක අපි එක තැනම එල්බගෙන ඉන්න හොඳ නැහැ බුදුරජාණන් වහන්සේ ධම්මසප්පවතුන් සූත්‍රයේදී අනුදැන වදාගෙනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජි එන නසේ විතබ්බා යෝ ඡායං කාමේසු කාමසුකල්ලිකාම යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ඔකේ තියෙනවානේ හීනෝ කියලා මොකද්ද ගම්මෝ කිව්වේ ග්‍රාම්‍ය ගතිය එක තැන පල් වෙන ගතිය
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ආගම මත එහෙම නැත්නම් යම් සිද්ධාන්තයක් මත පල්වෙවි නැතුව තර්ක බුද්ධි විමර්ශනාත්මකව බලලා යථාර්ථවාදී වෙන්න ඒක විමර්ශනය කරන්න ඕන විද්‍යාත්මක වෙන්න ඕන විද්‍යා උදපාදී කියලා ඒ සූත්‍රයේ අනුදැන වදාරනවා විද්‍යාව උපදවා ගත්තා කියන එද නුවණින් පින්නතුනි ලෝකය දකින්න ඕන ඒ දැක්ම ලැබෙනවා මේ මෙතන ඉන්න මෙවුන්දලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි සාම්‍ය දෘෂ්ටියෙන් කවුරුත්ම නැහැ මම හොඳට දන්නවා මේ ගම ගැන මම ගමට ඇවිල්ලා නැහැ හැබැයි මම මාසයකට දින 15ක් විතර මෙතන යන ප්‍රධාන පාරේ මේ පැත්තේ අය මේ පැත්තේත් ඉන්නවා ගල් කිරියාගම අපේ මාමුලුගම අප්පච්චිගේ දුව බඳලා ඉන්නේ ගල් කිරියාගම මම පන්සල් දෙහා පැත්තේ මට මිනිස්සු ගැන කියන්න පුළුවන් එහෙනම් මාමුලුගම ගැන කියන්න පුළුවන් ඒ නිසා තමයි කිව්වේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා එයි මම එහෙම කිසිම සැකයක් නැතුව කිව්වේ හරියට ඒක හරියටම හරි මට කියන්න වැඩිපුර වටින්නේ වඩා ශ්‍රේෂ්ඨ වන්නේ හාමුදුරුවෝද කතරගම දෙවියෝද ඈ අහුන්නේ ස්වාමීන් වහන්සේ කවදා ඉඳලාද කතරගම දෙවියන්ට වඩා ස්වාමීන් වහන්සේ බැරි වෙලාවත් මං එන වෙලාවෙම අර පෙරහැරේ කතරගම දෙවියොත් ඇවිල්ලා මෙතන පුටුවක් තියලා වඩා හිතුවා වන්න මාමුණුගම ගෑනු හැප්පිලා මැරෙන්නේ අය දෙකක් නෑ අර දෙවියෝ ගාවට ඇවිල්ලා පෞගිය කාලේ මෙවුන්දලා මීයල්ලාවට බඩගාපු හැටියට අප්පච්චි දොළු කන්දට බඩගාපු හැටියට විකාදෙනියට බඩගාපු හැටියට දැනට මේ ලංකාවේ තියෙන පඳුරු වස්සේ ඔළුව කරකන එකීලා ගාවට රින්ගන හැටියට කතරගම දෙවියෝ ජීවමානව වැඩියා නම් මොකක් වෙයිද කියලා හිතා ගන්න. ඒ තරම් පව් ගැති ගතියක් තියෙනවා අපි ගාව. ඒක මකා ගන්න තෙක් කවදාකවත් හරියන්නේ නැහැ. මේක මට වටිනවා ඔක්කොම දෙවියන්ට වඩා. තේනට යනකොට පස්සෙන් එන්නේ කවුද මේක කුඹුරට යනකොට පස්සෙන් එන්නේ මේක හැබැයි අඩුවෙන් සැලකිලි බලාපොරොත්තු වෙන්නේ මේක පිළට දෙන එක කනවනේ ඔබ කාලා 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 විස්මෘතාවට එනකන් බැරි වෙච්චාම මේකට දානවා පිළට අනේ ගලුයි වැලි පසුයි ඔක්කොමත් එක්කන් මේක අර බත් ටික කනවා කාලා මෙවුන්දර කඹුරේ අයි කිසි සාපයක් නැහැ උගේ මෙවුන්දලා යනවා නාර කිසි උදව්වක් උපකාරයක් නැති කතරගම දෙයියන්ට හදන පූජා වට්ටිය අපච්චි මේ මහත ලොකු කූඩයක් අරන් බුලත් කොළ 50ක් 60ක් තියලා අන්නාසි ගෙඩියයි පැණි පුහුල් ගෙඩියයි කිලෝ බේර ගෙඩි දෙකක් තුනක් අඹ ගෙඩි දෙකක් තුනක් ඕස්ට්‍රේලියා දොඩම් ඕස්ට්‍රේලියා මිදි ඕස්ට්‍රේලියා ඇප රසබැඳා වාගේ වටේට ගහලා උක්දානු උඩින්ම තියලා අතක් මහත ගෝලි කුට්ටු යවලියක් මුණින් තලා කරලා සා මල් මාලෙකුත් කලෙන් අරන් උඩ දඟරයක් ගහලා තියෙන ඒගොල්ලන් මෙවුන්දා පාන්දර හතරට නානු අප්පච්චි මැණික්ගංගේ නාලා සුදු පිරුවට ඇඳලා අරකට ඔළුවේ තියාගෙන කතරගම දෙවියෝ ගාවට යන්නේ ගිහිල්ලා පූජා වට්ටිය තියලා පරහත ටිකක් නල්ලේ ගාගත්තාම මෙවුන්දාගේ රකළ දොස් නිවාරණයි
සකල උපද්‍රව නිවාරණයි කියලා එනවා. කොයි නිවාරණෙ වෙච්ච එකක්? ඈ? දැන් අර පෞගේ කාලේ නම් ගිහිල්ලා ගැහුවේ මේ පොල් ඔය සියලු දෙවියෝගා. අහවලාට වඩා අහවලා රජ වෙනවා නම් හොඳයි, අහවලාට වඩා අහවලා ඇමති වෙනවා නම් හොඳයි කිය කි ගැහුවා නේද පොල්? දැන් ගහලා මොකද වෙලා තියෙන්නේ? පොල් බින්දා විතරයි. වෙච්චි ඵලයක් නැහැ. ඒ වගේම තමයි ඔබට අතේ තිබ්බ තුට්ටු දෙක වියදම් වුණා විතරයි කරගත්ත දෙයක් නෑ, කරගත්ත ලාභයක් නෑ, වටිනාකමක් නෑ. මම ඒකයි කියන්නේ මේ බල්ලා ශ්‍රේෂ්ඨයි කියන්නේ. හෙට එළි වෙනකොට මාමුණුගම ගෑනු ළමයේ කාර මානා බැද්ද දියා කළුවර පාදේ දූෂණය කරලා විසිකලා හිටියෝ. ගමේම අය කලබල වෙලා හැම තැනම දුවලා 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 හොයලා බලනවා දූෂිතයන් නැ, මිනී මරුවා නැ, පොලිසියට එන්න කියලා බලනවා නැ, CID එකෙන් මුත් ඇවිල්ලා බලනවා නැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පොලිස් උනකියා ගේනවා, පොලිස් බල්ලෝ ගේනවා. පොලිස් බල්ලෝ වරගෙන ඇවිල්ලා අර දූෂිත තැන තිබිච්චි සෙරෙප්පුවක් සිගරට් කොටයක් බල්ලට පෙන්නපු ගමන් බල්ලා එක ඉම්බා මේ වානා බැද්ද මැද්දෙන් පැන්නා. ওই පැත්තෙන් ගිහිල්ලා 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 ඇහැට වැදියා එක කොල්ලා ගන්නවා. දැන් කවුද? කොයි දෙයියද අප්පච්චි වටින්නේ? ඈ? අර බලු දෙයියන්. අර බලු දෙවතාව වටින්නේ වෙලා. එහෙනම් මේ ලෝකේ හැම සතෙකුටම එක එක සතාට ආවේනික ගති තියෙනවා අප්පච්චි. කුඩු අල්ලන්න පුරුදු කරලා ඉන්නවා මුගටිය. ලෝකේ. මේ ඔක්කොම මුගටියව පුරුදු කරන්නේ, බල්ලව පුරුදු කරන්නේ, බල්ලව හීලා කරන්නේ ඔක්කොම කරන්නේ කවුද? මිනිස්සුනේ අප්පච්චි. ඒ නිසා මේ තුන් ලෝකේ ඉන්නවා නම් යම් බලයක් තියෙන සතෙක්. ඒ සතා තමයි මිනිහා. සමියා බිරිඳගේ දෙවියයි. එහෙනම් පූජා වට්ටිය තියන්න ඕනේ තියනවා නම් මෙවුන්දලා ගාව. අත ඔය පූසාරිලා ගාව නෙමෙයි. කට්ටණියෝ ගාව නෙමෙයි. මේ පහුගිය දවස්වල අනුරාධපුරයේ ගෑණියෙක්ගේ උගුර දෙහි ගෙඩියක් කිර කෙරුවා එක දේවතාවෙක්. දැක්කනේ? දෙහි ගෙඩිය ජීවත් කරලාලු කියලා ගිලින්න දීලා ලුන්දා. ආඹලන් දීස්වත් ගාපන් ඇයි ඒකේ? නෑ දෙහි ගෙඩිය එහෙම පිටින් දුන්නා ගිලින්න කියලා අරුන්දත් ගොංගොමට ගිල්ලා. මිනිහත් බලාගෙන හිටියා. දෙහි ගෙඩිය හිර වුණා මග. ඒ ගමන අර මිනිහා ගෙරුවේ ගිරේය. අන්නේ අන්න තව ටික අන්න පුගමන සුවාසනාලයයි ගලනාලයයි දෙකම හිර වුණා අරුන් ගන්නන්න. දැන් අම්මා දෙයියා හිරේ අර දෙහි ගෙඩිය ගිනකුවේ කිවාලේ. එතකම්ම හරි කියන මීයල් හැරේ හාඳුරුව තිරේ ඇරියා, දොළු කන්දේ හාඳුරුව තිරේ ඇරියා, විකාදනි හාඳුරුව තිරේ ඇරියා. ඉතේ අරිලකම් මෙවුන්දලාට නිින්ද ගියේ. ඔය පාපු ප්‍රාතිහාර්යයන් ඔක්කොම පින්වදුනේ වංචා මිත්‍යා දෘෂ්ටි සැබෑ දැකීමක් තිබ්බේ නැහැ. ලෝකය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නට නම් පින්වතුනි අපිට දැක්මක් තියෙන්න ඕන. ඍජු දැක්මක්. අපි බලවත් කියලා අපිට තේරෙන්න ඕන. මේ ලෝකය තරණය කරන්නට පුළුවන් නම් ඒ තරණය කළ හැකි එකම සතා මානවය. ඒ දිරියාති ලෝකයේ දිරියාති පෞරුෂය අවබෝධ කරගෙන හෙට දවසේ සැබෑ බොදුනු ලෝකයක්, සැබෑ පින්වත් මනුස්ස ලෝකයක් දකින්නට, ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන බල සම්පත්තීන් ලබන්නට, කායික මානසික සුගතිය ඇති සතර පිනට හම්බෙච්ච මේ මානව ජීවිතයේ ජීවත් කරවන්නට අද දවසේ මේ ධම් සභා මණ්ඩපයේ බලය ප්‍රයෝජනයට ගන්න. ඒක තමයි ඍජු දැක්ම. චිත්ත මස්ස පසීදති. එතකොට අපච්චි මෙලොව සතුටත් පරලොව සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිර්වාණලාභයෙන් සැනසීම ලබන්නටත් ගෘහාදීපති වාසල මැතිඳුන්ගේ සහ රණවිරු වාසල පුතණුවරු සිව් දෙනාගේ සෙනෙහබර මෑණියන් වහන්සේ වන
කුසුමාවතී මෑණියන් වහන්සේ ඇතුළු කොට කුල ප්‍රවේණිගත් සියලු නෑයන්ටම දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙළවර අමා නිවන් සෝයෙන් සැනසීම ලබන්න වරම් වේවා කියන හැඟීමෙන් සාදු කියලා හැමදෙනාම බණහඬ නැස්ති වෙන්න තථාගත බුදුරජාණන් වහන්සේ කාන්තාවක් පදනම් කරගෙන සමස්ත ජන සමාජයට මානව ලෝකයට සුගාමී සුන්දර ගමනක් යන්න නිර්වාණගාමී ගමනක් යන්නට ධර්මානුකූල භාවය පැහැදිලි කරන්න දෙදුණු උතුම් ගාථා රත්නයක් තමයි මම මාතෘකා කරන්නේ. ඒ ගාථාව තමයි අක්කෝදේන දිනේ කෝදන් අසාදුම් සාදුනා දිනේ දිනේ කදරියන් දානේන සච්චේන අලික වාදින. මේක වෙනතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙන කාලේ උන්වහන්සේට මුණ ගැහුණු නපුරු චරිත වගේම සොඳුරු චරිත තිබුණ. ඒ උතුම් සොඳුරු චරිතයක් පාදක කරගෙන කාන්තා රත්නයක් පාදක කරගෙන සිවිල් පරිසරයේ හිටපු ධර්ම අවබෝධය නොලද මිනිසුන්ට ධර්ම අවබෝධය ලබා දීම සඳහා දේශනා කොටවදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වතුනි මං කෙටියෙන් කියන්නම් කුංචි පවුලක් හිටියා. එක දුවයි තාත්තයි අම්මයි. මේ අය අහිංසකයි යාචක පවුලක්. හැබැයි හිත හරි කෝසත්. ආර්ථිකෙන් දුප්පත් වුණාට හිතින් හරි කෝසත්. මේ අය නිතර දන් දෙනවා සිල් ගන්නවා. තියෙන විදියට. හැබැයි සිටු ගෙවල් වල කුලියට යනවා. සිටු මැදුරු වල කුලියට ගිහිල්ලා හම්බෙන එදිනෙදා හම්බෙන වේතනය සුණු සහල් හාල් ටිකක් කෑම ටිකක් තමයි හම්බෙන්නේ. අද කාලේ වාගේ පඩි දුන්නේ නැහැ. ඒ හම්බෙන දේ ගෙනල්ලා ඒ වගේ ජීවත් වෙනවා. මහ සුර විමන් හදන්න බලාපොරොත්තු දෙබ්බෙත් නැහැ. ෆිනෑන්ස් නැහැ මේ කාලේ. අද කාලේ නම් හිඟා කාලත් ෆිනෑන්ස් එකට බඳින්න. උඹර වත්ත පිටියේ හිට විගුණුවා. ඒ තරම් මේ හොඳලාගේ මාන්න. ඒ කාලේ තිබුණ නැහැ උඹ. තමන්ගේ ප්‍රමාණය දැනගෙන ජීවත් වුණා. මේ අහිංසක ඇත්තෝ ජීවත් වෙනවා. එක දවසක් මේ අය වැඩ කරලා ආපහු එනකොට තාත්තයි අම්මයි දුවයි සැරියුත් හාමුදුරුවෝ වඩිනවා එයාලට ඉස්සරහේ. මේ අය කල්පනා කරනවා සැරියුත් හාමුදුරුවෝ වඩින්නේ කැලේ තියෙන ආරාමයට. මුන්වහන්සේ හෙට පිරිසිඟා වඩිනවා. අද කාලේ වාගේ ගෙනත් දෙනකන් ඉන්නේ නැහනේ. ඒ කාලේ හාමුදුරුවරු පිරිසිඟා වැඩියා. චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. සකල ලෝ සතුන්ගේ යහපත පත ගම් ගම් ගානේ නියම් ගම් ගානේ මාවත් මාවත් ගානේ දවසින් දවස යන. අද මාමුණු ගොම ඇවිදලා හෙට දවසේ මඩගල්ලට. මඩගල්ලේ ඇවිදලා පොල්පිටිගමට. පොල්පිටිගමෙන් ඇවිදලා ඉරුදෙනියායට. ඕම හාමුදුරුවරු ඒ කාලේ ඇවිද්දා. එක දවසක් මුණ ගැහෙන අය තව දවසක් සමහරවිට මුණ ගැහෙන්නේ නැති තරමට. දවසින් දවස අලුත් කණ්ඩායම් හොය හොයා ගිහිල්ලා බණ කියුවා. මේ පින්දපාතයේ ආදින ස්වාමින් වහන්සේලා අතර ලෝතර තථාගත සරියුත් මහරහතන් වහන්සේ. මේ සරියුත් මහරහතන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. මේගොල්ලෝ හිතනවා හෙට එනවා පින්දපාතේ. අපේ ගෙදෙට්ට ඉස්සරෝම එන්නේ.
දෙන්න දෙයක් නැති වුණොත් උන්වහන්සේ රාත්‍රියේ ධර්මය මෙනෙහි කරලා බණ භාවනා වඩලා හෙට උදෑසනම කුසගින්නේ මේ චාරිකාවේ හැසිරෙන්න එන ගමන් අපේ ගේ ඉස්සරහින් දන් හැන්දක් නොලැබුණොත් අපේ බෞද්ධකමෙන් ඇති වැඩක් නෑ කියලා අර ගෙනාපු හුණු සාල් ටික පෙළුවා පොළලා ඇඟිටි ටික අයින් කෙරුවා අපි චූටි කාලේ මතක ඇදිනේ වාල නේද මම ඕනතරම් අත්දැකීම් විඳලා දෙනවා චූටි කාලේ එහෙම හුණු සාල් පොළලා ඇඟිටි ටික අයින් කරලා අර ලොකු කෑලි ටික අරගෙන බේරලා උදේ පාන්දර අම්මයි තාත්තයි දුවයි කිරි බතක් හැදුවා අර සුරු සහල් කිරි බතක් හදලා ලෑස්ති වෙලා සරිල් තාම්දුරු වෙනකම් බලාන හිටු සරිල් තාම්දුරු වඩින වෙලාවේ සරිල් තාම්දුරුවන්ට පූජා කළා පූජා කරලා ප්‍රාර්ථනා කළා සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වා අපට දුක හිංසාවක් පීඩාවක් නැති බැරි කමක් නොවේවා කියලා සරියුත් මහරහතන් වහන්සේ දැක්කා මේ ගොල්ලන්ගේ හිත දැකලා සරියුත් හාමුදුරුව දානය බාරගෙන ප්‍රාර්ථනා කළා මොවුන්ගේ සිතෙහි උපන්නා වූ සිතුවිල්ල මෙලොවත් පරලොවත් එලෙසින්ම උපකාර වේවා කියලා ඊට පස්සේ පින්නතුනි මේ තාත්තා වත්තේ වැඩ කරගෙන ඉඳිද්දි මැණික් ගලක් හම්බුණා විශාල මැණිකක් හම්බුණා ධාර්මිකයිනේ මේ මිනිසයා හිතනවා මේක පොළොවේ තිබිලා මට හම්බුනේ පොළොවේ තිබිලා හම්බෙච්ච එක අයිති භූපතිට භූපති කියන්නේ මහරජුරුවන් එහෙනම් මේක රජුරුවන්ට දෙන්න ඕනේ කියලා මැණික් ගල ලිඳ ගාවට ගෙනිලා හොඳට හොදලා දැක්මක් පච්චි කියන එක රාම්බෙන්න දෙන්න බලන්න මැණික් ගල කොරන දෙයි මේ වුණා ලිඳ ගාවට ගිහිල්ලා හොදලා රෙදි කෑල්ල කොටාගෙන රජුරුව හොයාගෙන ගියා රජවාසලට ගිහිල්ලා මහරජුරුවන්ට දෑතින් පූජා කරලා වැඳලා මහරජතුමනි මගේ වත්තේ තිබිලා මේ මාණික්කයක් ලැබුණා ඒක අයිති භූපතිට ඒ නිසා මං ගෙනත් දුන්නා යත්තාට සමා කළ මැන රජුරුව බැලුවාම මේ මිනිස්සයා අවංක කමේ අන්තයට ගිහිල්ලා මේවාගේ මිනිහෙක් රටේ මහා ධනකුවේරේ කුණොත් මේ රටට කොච්චර වටීද කියලා හිතලා අනබෙර ගහලා මැණික් ගලේ වටිනාකමම රාජ්‍ය ගබඩාවෙන් මේ මිනිස්සයාට ලබා දුන්නා. ලබා දීලා පින්නතුනේ මහා ධන සිතානෝ කියලා පදවියකුත් දුන්නා. දැන් මෙතන චූටි ගැටලුවක් මතුණා ඊට පස්සේ. මොකද්ද ගැටලුව? මේගොල්ලෝ කලින් වැඩ කෙරුවේ සිටු ගෙදරනේ දැන් එයා දෙවෙනියා මෙයා පළවෙනියා කුලියට ගියපු මිනිහා පළවෙනියා වුණා අර මහ සිටුවරයා දෙවෙනියා වුණා දැන් ඊරිසියයි මේවා අපේ ගම්වල තියෙන එවුවනේ දැන් ඊරිසියයි ඒ ගම්වල මෙයා කල්පනා කරනවා ඊරිසියා කලාට කරන්න දෙයක් නැහැ කල හැක්කේ මේකට ඉන්නේ කෙල්ලා මට ඉන්නේ කොල්ලේ එහෙනම් මං ගිහින් ඕකට කියනවා උඹේ කෙල්ල මට දීපන් මය කොල්ලට එතකොට ඒ දේ පොළයි මේ දේ පොළයි ඔක්කොම ආපිට මගේ කාට කියලා මේ පරණ සිටුවරයා උපක්‍රමයක් හැදුවා බලන්නකො උපක්‍රමයේ හදලා අර මනුස්සයාට ගිහින් කිව්වා දැන් මිනිහට බෑ කියන්න බෑ අපත් යන කුලියට ගියේ ගෙදර පෙර ජීවත් වෙච්චි ගෙදර මිනිහා මේ කියන්නේ ඒ ගමන හා කිව්වා හා කියලා දුවට කිව්වා දුව බෑ කිව්වා ඒ ගමන දුවට කියනවා අම්මයි තාත්තයි දෙන්නම කන්නලව් කර කර පුතේ අපි මෙච්චර කාල ජීවත් උනේ ඔය ගෙදර නිසා එහෙනම් මම පුතා බෑ කියන්න එපා යන්න අම්මලා දන්නවනේ ඒ සිටුවරයාගේ පුතා ගැන ඒක මහ පෞකාරයකුනේ දූෂකයෙක්නේ කම්මැලියෙක්නේ ලෝභ යකෙක්නේ ඒ මිනිහා ගාවට මට දීගෙට යන්න කියලාද කියන්නේ කොහොමද කරන්න දෙන්නේ
अम्मा की ताता के हितर दवांड बेरु है दूर या ऊते के दी गया ना गेनी ची दाव से इधर काम रे कर दे अम्मा ये ये ते ना बोल आर वे ना दासील गांड की बुगे ऐंट दासील गांड याद ने दान दी बुगे ऐंट दान दें दे याद ने श्रम दान वोट की बुगे ऐंट श्रम दान वोट याद ने अम्मा की ताता इधर ना काज रे मुबात तान कर भूमे उन्दर मुबात तान कर आंदे याद ने आर केले ही ने कार्य को आगे हुआ හැබැයි කෙල්ල දීග ගිහිලා කල්පනා කරනවා මගේ අම්මයි අප්පච්චි ගත්ත තීරණෙත් වැරදිම නෙමෙයි කතාවෙත් ඇත්තකුත් තියෙනවානේ එහෙනම් මම ඒ දෙන්නට වෛර කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ සත්‍යයයි මම ඒ අහලා තියෙනවා ඒ හින්දා මම මේ මිනිහව මෛත්‍රී සහගත මිනිහෙක් වරනවා මම මේ මිනිහාගේ පවුලේ අය निर्लोभी मेदगुनेन पिरुनु सदहतिओ पिरिसक करनु केला दैडीव हितट अरगेन मे ज्ञानु लामया इवसीमेन अर सियल्ल दरा गत्ता उपक्रमया भाविता करला एक दवसक रै कोल्लगे ओलुव पिरिमदिमिन अतगामिन कियनवा मे गेदर वैड ओक्कोम मट तनियम करगन्न अमारुई එහෙනම් අපි කවුරු හරි වැඩට ගමුද කියලා හෙව්වා. කොල්ලට තරහ ගියා. තරහ ගිහිල්ලා පඩි ගෙවන්න තමුසේද කියලා හෙව්වා. ඒගමන කෙල්ල කිව්වා අපි තාත්තා ගාව කෝටි ගාණක් තියෙනවානේ. මං එළුවගෙන් ගෙනල්ලා පඩි ගෙවන්න. ඒ සල්ලි අප්පච්චිලාට වැඩකුත් නැහැ. එහෙනම් ගැටලුවක් නැහැ. ඒවා පරිමහන්න පුළුවන්. ඉතින් කවුද ගේන්නේ කියලා කිව්වහම රටේ ඉන්න ලස්සනම ගණිකාවගේ නම කිව්වා. ලස්සනම ගණිකාව. කොල්ලගේ හේ මලක් පිපුණා සල්ලාල කොල්ලන්නේ. දැන් ගෑණිට ඒක අංගවන් නැතුව ආ තමුසේ කැමැත්තක් කියලා කිව්වා. කෙල්ලක් ගෙනවා මේ ගණිකාව. ගණිකාව ගෙනල්ලා ගෙදර වැඩ. කෙල්ලත් වැඩ මෙයක් වැඩ. කෙල්ල ටික කාලයක් බලා හිටියා සර පරුස නැ මේ ගෙහිමි කාන්තාව මේ මිනිස්සයා කැරකි කැරකි බලනවා අර වැඩට ආපු කෙල්ලත් එක්ක කතා කරන්න කෙල්ල ඉන්න හින්දා ඉඩකුත් නැ කුමාරී ඉන්න හින්දා ඉඩකුත් නැ ඒ ගමන එක දවසක් කොල්ලා කියනවා ඔළුව පිරිමදලා රාත්‍රියේ ඔයා ඉස්සර සිල් ගත්තා නේද දැන් සිල් ගන්න යන්නත් නැතුව කියන්නේ මම මොනවත් කියන්නේ ඔයා කැමති නම් සිල් ගන්න ඔයා භාවනා කරන්න යන්න කැමති නම් ඔය දාන දෙනේමට ශ්‍රම දාන වලට එහෙම යන්න මම අකමැති නෑ කියලා අරුන්දාව පිටත් කරන්න දැන් සූක්ෂම ක්‍රමයක් හදුවා කෙල්ලක් දැන් දාන්නව කොහෙට දෙන්නේ කියලා කෙල්ලගේ උපක්‍රමය අද ගෑණියක් නම් වද්දගයිද අප්පච්චි මරනවා මෙවුන්ද මිනිහාගේ නිර්වාණය පතා බලන්න ඔය ගෑණිගේ කැපකිරීම කොහොමද කියලා කරන්න බැරි අසහාය කැපකිරීමක් නෙමේ ඒ අසහාය බෝසත් දුර කැපකිරීමෙන් කරනවා කෙල්ල යන අසීල් ගන්න භාවනා කරන්න දන් දෙන්න ඒ අතරේ මෙවුන් දෙන්න සාකච්ඡා කොල්ලා යාළු වෙලා ඒගොල්ලෝ උයන්කෙලියට යන්න උයන්කෙලියට ගිහිලා කුමාරි එන්න ඔන්න මෙන්න කියලා මේ දෙන්නත් එනවා ඇවිල්ලා ඉන්නවා ඇවිල්ලා බැලුවාම අතුගාලම නැහැ වළං හොදලා නැහැ පිඟන් හොදලා නැහැ රෙදිපිලි හොදලා නැහැ මොකවත් කරලා නැහැ ගෙදර කවුරුවත් හිටියේ නැහැ වගේ ගාඩකටවත් ගන්න නැහැ ඉතා ප්‍රීතියෙන් අර වැඩ ටිකක් කරනවා දැන් ගණිකාව බලාගෙන ඉන්නවා මේක මහ පුදුම වැඩක් නේ කුමාරයා කුමාරගේ යාළුකමක් තියෙනවා ගෙදර වැඩ වෙලත් නැ මේවා ඔක්කොම ඇයට පේනවා එහෙම පෙනෙද්දි කේන්ති යන්නෙත් නැහනේ මං අහනවා කියලා ගිහින් ඇහුවා ඔයා මේ ඔක්කොම දැනගෙන ඇයි ඔයාට කේන්ති යන්නේ නැත්තේ කියලා ඒගොල්ලෝ ඇයි කියනවා කුණු වෙලා යන මේ ශරීරෙකට මොනවට දාන්න දබර ලෝකේ ඇති වෙලා නැති වෙලා යනවා ඒ හින්දා මේ කුණු වෙලා දිය වෙලා වැගිරෙන කහල් ගොඩකට මං කිසිසේත්ම ගැටෙන්නේ නැහැ වැඩ කරන එක හරි සතුටුයි
ඒ නිසා මම වැඩ කරනවා. ඊගමන ධන ගහලා වැඳලා ගනිකා. ධන ගහලා වැඳලා සමාව ගත්තා. කුමාරයා ඈත ඉඳලා බලාගෙන හිටිය දැන් කොණ්ඩවලු පටල ගන්න ඉතහා සන්නයි. වඳිනවා දැකලා ආවා. ඇවිල්ලා අහුව ඇයි යන්නේ කියලා. ඒගමන කියනවා ඔබත් නොදුටු මමත් නොදුටු උත්තමාවියක් මෑ. ඒ නිසා මෑ මගේ අම්මා වගේ අද ඉඳලා මම බලා ගන්නවා කියලා හයසරයක් දන ගහලා වැන්දා. සිටුවරයා ඒ වෙලාවේ අර කුමාරිකාවගේ අත් දෙක අරගෙන මට සමා වෙන්න කියලා ඔබ මෙච්චර ඉවසීම ප්‍රගුණ කළේ කොහොමද කියලා ඇහුවා. ඒගමන බුදුහාමුදුරුවෝ ගැන කිව්වා. ඒගොල්ලෝ මේගොල්ලන්ට ආසයි දුන බුදුහාඳුරෝ බලන්න. දානෙකුත් හදාගෙන ගියා. ඒ දානෙ පොලේදී බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ බණපද ටික තමයි මම ඔබට මාතෘකා කළේ. අක්කෝ දේන දිනේ කෝදාං අසාදුන් සාදුනා දිනේ දිනේ කදරියං දානේන සච්චේන අලික වාදින. පින්නතුනි මේ ලෝකයේ අවෛරීව ජය ගන්නවා. වෛරයේ ජය ගන්න නම් අවෛරයේ මිනිහෙක් වෙන්න ඕන. කේන්තිය ජය ගන්න නම් ඉවසීම තියෙන්න ඕන. අපි ගාව නෑනේ අපච්චි මෙමු නේ. අපි පරම්පරාවෙන් පරම්පරාවට තරහකාරයෝ ඉන්නවනේ. මං දන්නේ ඉඩම් නඩුවක් තියෙනවා අපච්චි. දැන් තුන්වෙනි පරම්පරාවේ තියෙන්නේ නඩුව. බිම් කොටස අක්කර භාගයයි. විකුණලා තියෙනවා එක්කෙනෙක් අක්කර පහ. අර භාගෙට නඩු කියන්නේ පුතා. භාගෙ වඥානවන්තක. ඒ වෛරේ පරපුරෙන් පරපුරට පරපුරෙන් පරපුරට දීලා තියෙනවා. ඉවසන්නේ. අක්කර භාගේ ගන්න එකේ ගත්තාවයි මෙච්චර මට තියෙනවා. ඒ නිසා වෙන් අපි මේකෙන් ජීවත් වෙමු පුතේ කියලා හිතුවා නම් කොච්චර වටිනවද? වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන කොටා නොකා දෙබුරුන්ටත් සබාගෙන උන්න පියදා සත් කුළු පව් විලාසින පැලෙනි වැටට ඇයි අද ඇන කොටාගෙන ඉතා දෙයක් වුණත් පවුලේ පවුලේ අයවත් බෙදාගෙන කෑවා ලොකුතා. අද ඒක නෑ. සියල්ල තමන් මිනිම්ම භුක්ති විඳිනවා මිසක් අඩුම තරමෙන් අම්මට තාත්තට වදාපු වදාපු හදාපු අම්මට තාත්තටවත් දීලා කනවද බලන්න නෑ. ඒ තැනටවත් නෑ. අපේ ඒ තරම් වෛරී බව ක්‍රෝධයක් හිත්වල තියෙනවා. මේ ජාතිය පරිහානියට ගියෙත් ඒකයි. ආත්මార్థකාමී නපුරු ගති නිසා මෙන්ද බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව පින්නතුනි හැම කෙනෙක්ම හැම කෙනෙකුටම ආදරය කරන්න. ඒ භූමිකාවට අනුව ගැහැණු කෙනෙකුට සහෝදරියකට වාගේ දියණියකට වාගේ අම්මාට වාගේ අත්තම්මාට වාගේ අක්කණ්ඩිට වාගේ නංගිට වාගේ ආදරය කරන්න. මේ ලෝකෙටම එතකොට ආදරය කියනවා යකි. බිරිඳට බිරිඳ හැටියෙන් ආදරය කරන අතරේ අනිත් සියලු කාන්තාවන්ගේ වයසේ ප්‍රමාණයට ඔබට නෑකමක් තියෙනවා. ඒ නෑකමට අනුව ආදරය කරන්න ඕන. පිරිමි දිහා බලන කාන්තාවෝ ස්වාමියා හැර අනිත් සියලුම පිරිමින්ට පුතා මල්ලි අයියන්දි තාත්තා අත්තප්පා මේ විදිහට බලන්න පුළුවන් නම් පුතා අනියන් සබදතා දූෂණ ගොඩනැගෙන්නේ නැහැ සමාජෙ. සියලු දෙනාගේම හිතවල මෛත්‍රිය පිරෙනවා. ඒ මෛත්‍රියෙන් කටයුතු කරන්නට පුළුවන් හැකියාව එනවා. නමුත් අපි එතෙන්ට හිත දියුණු කරගන්නේ නැහැ. ලෝකේ දියා බලලා හැදෙන්නේ. බලන්නකො මේ ඊයේ පෙරේදා බලංගොඩ අර එක පවුලක තුන් දෙනාටම වෙඩි තියලා මැරුවා. පවුල් පිටින් අපේ රටේ කී වතාවක් මැරුවද? කපලා කොදලා වෙඩි තියලා. මේ විදිහේ නානා ව්‍යසනකාරී අවස්ථා ඔබට මට ඈට පෙනිපෙනිම ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච
සක්ඛෝජුච සූජුච සුවචෝ චස්ස මුදුවනති මානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලෝකෝත්ති සන්තේන්ද්‍රයෝච නිපගෝච අප්පගම්මෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්තුන් සුඛිත මුදිත සංවර්ධනීය සෞභාග්‍යමත් තත්වයකට පත් වෙනවා මොනවා හින්දාද කරුණාව දයාව මෛත්‍රිය ස්නේහය ආලය ආදරේ ඍජු බව මෘදු බව අවස්ථානෝචිත බව සකස් කොට දක්නා නුවණ ඇති සමාජයේ සියලු දෙනාම නිමෙන සියලු දෙනාම සංවර්ධනය වෙනවා ඒ කරණීය මෙත්ත සූත්‍රයේ මෙත්තානි සංස සූත්‍රයේ පින්වතුනි මෛත්‍රිය වඩන එකේ ආනිසංසමයි දේශනා කොට වදාහු සුඛං සුපති සුඛං පටිමුච්ඡතේන පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති මිනිසුන්ට ප්‍රිය වෙනවා අමනුස්සයන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා කරුණාව දයාව මෛත්‍රිය ඇතුව කටයුතු කළා කායික මානසික සුවය සහනය නිරෝගී බව උදා වෙනවා මෛත්‍රිය තියෙන කන්ද පිළිත උගන්වනවා අපාදකේ හිමේ මෙත්තම් මෙත්තන් දීපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තම් මෙත්තම් බෞප්පදේ හිමේ මාමං අපාදකෝ නින්සේ මාමං නින්සේ දීපාදකෝ මාමං චතුප්පදෝ නින්සේ මාමං නින්සේ බෞප්පදෝ අපා දෙපා සිව්පා බහුපා කියන සියලු සතුන්ට ඔබ මෛත්‍රිය කරන්නේ නම් ඒ සතුන්ද පෙරලා ඔබට ආදරය කරනු ඇති ඇත්ත කතාව මේක එහෙනම් ඒක පිටුපා යන ඔබට ජීවිතේ වරදිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ ශ්‍රී සද්ධර්මයට එකඟව ඔබ ජීවිතේ දකින්න මහන්සි ගන්න ධර්මයේ දකින්න මහන්සි ගන්න එතකොට යහපත් ගමන නියුණු ගමන සැනසුණු ගමනක් යන්න පුළුවන් වේ. ඒ සූත්‍ර දේශනා වාගෙම වාසලමල් අමරදේව මහත්තයා සූත්‍රයක් කියලා තියෙනවා. ඔය සූත්‍ර වල එකතුවක් අරක් තියනනේ. ඈ තියෙනවා. කෙල්ලෙකු කොල්ලෙකු ගියාලු අපච්චි ගඟක් ගාවට. තොන්දේ නයාලු ගාලෙටි. ගංගාව ආයෙත් ගිහිල්ලා කතා කර කර ඉඳගෙන හිටියා. ඉර බැස් අලුවර පැත්තෙන් එදා පසලොස්සක පෝයෙන් නිවාඩුවට වෙන්න ඇති ගි හඳ පෑවලු මේ පැත්තේ ඉර බහිනකොටම හඳ පායලා උඩට ඇවිල්ලා ඇවිල්ලා බලනකොට ලෝකයේ දිහා මෙවුන් දෙන්න තවත් ගංගා වයින ඉඳගෙන ඉන්නවා හඳට දුක හිතුණා හඳ ඇලුවා හඳ ආදාපු කඳුළු ගස්වල වැටුණා ගඟ පැත්තේ හීතල හුලඟක් ඇවිල්ලා අර කඳුළු එකතු කරගත්තලු හුලඟ ඊට පස්සේ ඝන සීතලක් ආවලු හුලඟට ඒ හුලඟේ තද සීතලක් තිබ්බලු ඒ තද සීතල හුලඟ ඇවිල්ලා අර කෙල්ලගේ කොල්ලගේ හැප්පුණලු ඊට පස්සේ එවුන් දෙන්නට සීතල හැදුනලු කොල්ලා හීතල වාව ගත්තලු පිරිමි කමත් එක්කන් දැඩිව හීතල වාව ගත්තලු කෙල්ලට වාව ගන්න බැරුව ඉස ගසා දැම්මලු අයියේ. ඒ වෙලාවේ කොණ්ඩේ කැඩිලා පල්ලේ හැදුවා. කැඩිලා වැටිච්ච කොණ්ඩේ හුලඟට පාවෙලා ගිහිල්ලා කොල්ලගේ හක්කේ ගෑවුණා. දරාගෙන හිටපු කොල්ලට දරා ගන්න බැරුව ගියා. ඒ ගමන දැඩිව කඩා වැටෙන්න ආපු හිත ආපහු දැඩිව ඍජුව අල්ලගෙන. පුළුවන් අපච්චි එහෙම මොකක්hari අපරාධයක් කරන්න දූෂිත වැඩක් කරන්න වැරදි වැඩක් කරන්න හිත සිය දහස් වර කියනවා ඒ කියাদি නෑ කියන තැනම හිටියොත් ඒ වැඩේ නොකර හිටියහැටි පරදින් නැතුව අපි අල්ල ගන්න ඕන බුද්ධිය කොල්ල බුද්ධිය යුක්තව අල්ලගෙන හිත දැඩිව තියාගෙන නෑ මම වරදක් කරන්නේ නෑ කියන හැඟීමෙන් නැගිට්ටා ඉරියව් වෙනස් කෙරුවා අතන ඉඳගෙන හිටියොත් නහක් ගෑවෙන්නේ කොල්ල නැගිට්ටා නැගිටලා ගියාම මම ඉස්සරහට ඇවිල්ලා කියනවා නංගි රෑ වෙලා තියෙනවා කොණ්ඩේ බැඳගන්න අපි දෙන්න ගෙදර යන් කියලා
කෙල්ලෝ ලෑස්ති කරගෙන ඇවිල්ලා ගෙදර දැරලා පොල්ලා ගියා ළියන් බලන්න දැන් ගොනේ කවාගෙන ඉවර මේ ඉන්න සටකපට අංගනා ඕවාගේ හිටියාන දැක්කනේ අනුරාධපුරේ මධ්‍ය මහාවිද්‍යාලේ ගියන් ළමයේ මේ පහුගිය දවස්වල පෙම්වතත් එක්කන් ගියා පෙම්වතා කඩෙන් ගෙනාවා බිය ගෙනාලා ඉවරලා රේල් පාර ගාව පාලමයට දෙක්කන් ගිහිලා දුන්නා බොන්න බිය අම්මා දීපු කිරි බීපු මේ ගියාර බිය රොක්කොම් බිව්වා නරකා දීපු ගහලා යදීපු අර වසලයාගේ බිය රොක්කොම බීලා සිහි නැතුව වැටුණා පාලමයට ඒ ගමන මේකා බය වෙලා පැනලා දිව්වා ගෑන් ළමයා සිහි නැතුව පාලමයට එතනින් ගියපු මිනිහෙක් වෙලාවට දැකලා පොලිසියට කියලා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ගෑන් ළමයව ඉස්පිරිතාලේ දාලා බෙහෙත් කරලා සිහිය අරන් විතර අහලා ඉස්කෝලේනු ගෙදර ආයයි ඔක්කොම ගෙනල්ලා මේ නඩු විභාග කෙරුවා මානුක ප්‍රේමේ ඒක තියෙන දුෂ්ට පෙරේට ගතිය බලන්න සැබෑ ප්‍රේමේ එහෙම නැහැ සැබෑ මෛත්‍රී එහෙම නැහැ තමන් පාලනය වෙනවා හැමෝටම ආදරය කරනවා කොයි දරුවක් දරුවේ කොයි සහෝදරයක් සහෝදරිය කසාද බඳින තුරු පින්නතුනි නිකලල් පිරිමි ළමෙක් සහ ගැහණු ළමෙක් පෙම්වතුන් අතර ඉන්න ඕන එහෙම නැත්නම් මේ සමාජයේ පිළිකුලට භාජනය වෙනවා එඳ වාසනාවන්ත හෙටක් වෙනුවෙන් ඕනෑම දරන්න බැරි අවස්ථාවක් ඉවස ගන්න මහන්සි ගත යුතුයි ඒකට අපි අවෛරි මිනිහෙක් වෙන්න ඕන මෛත්‍රියෙන් පුරවා ගන්න ඕන මෙවුඳලා ගාව තියෙන මෛත්‍රිය නම් වැඩක් නැහැ මෙවුඳලා මෛත්‍රී භාවනාව කරනවා මම දැකලා තියෙනවා දැන් ඒක අර ඉස්සර වාගේත් නෙමෙයි දස දිසාවෙම තියෙනවා නේද උඩ දිසාවේද යට දිසාවේද නැගෙනහිර දිසාවේද බටහිර දිසාවේද උතුරු දිසාවේද දකුණු දිසාවේද ගිනි කොනද වයඹද මේ ඔක්කොම කියලා කියලා ඒ දස දිසාවේ ඉන්න සියලු සත්තුම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා ඇවිල්ලා මෙවුන්දගේ පිළේ බුදියාගෙන හිටපු අල්ලපු ගෙදර බල්ලාගේ අඬ කැඩුවා නම් මොකක්ද අම්මයි භාවනා ඈ අල්ලපු ගෙදර බල්ලාට එන්න බෑ ගෙදර බල්ලාට ඉති හැකි අල්ලපු ගෙදර මිනිහා වහලට උඩින් වත්තට උඩින් වයර් එකක් ඇදලා එහා වත්තට කරන්ට් එක ගන්න බෑ කියනවනේ දෙන්න බෑ මොලන් අර හිස් ආකාශේ යන්නේ වයර් එක මෙවුන්දලා බෑ කියනවා දෙන්න ඒගොල්ලෝ මෛත්‍රී භාවනා වඩන අතර පණුව ගහන්නේ නිවන් නෙමෙයි හම්බෙන්නේ පණුව ගහන්නේ ප්‍රායෝගික ලෝකේ එකක් කතාවේදී තව එකක් ජීවිතේ එහෙම ගෙනියන්න බෑ විවෘත වෙන්න ඕනේ එහෙනම් අපි හැමෝටම ආදරය කරනවා ලංකාවට අද මෙහෙම වෙන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නේ වෛරක්කාරයෝ පිරිච්චිච්ච මොගේ එක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියන්නේ වෛරක්කාරයන්ගෙන් පිරිච්චිගේ ඒ වෛරක්කාරයෝ පසුපස යන අනුගාමිකයෝ මෙතන ඉන්නේ කොළ පාට නිල් පාට රතු පාට කහ පාට 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 අනුගාමිකයෝ එකම ගමේ එකට ඉඳගෙන වෛරක්කාරයෝ නෝබ අයියා පුරෝගාමී වහරේ සෙසු ආයෙ මෙහෙ හරියයිද රටට රටට හරියන්නේ හැමදාම කැඩිලා බිඳිලා බේද බින්න වෙලා ඒ වුණාට අපි අහනවා වටුගුරුළු ජාතකු සමගිය ගැන කියනවා වටුගුරුල්ලෝ ටික ආවා ඇවිල්ලා ලැහුවා වැද්දාගේ දැලට අහුණා කට්ටියම එකතු වෙලා නායකයා කී පරිද්දෙන් දැලත් උස්සාගෙන ගිහිල්ලා වැහුවා ඈත කැලේ ගහක ඒකලා ගහේ දැල පැටුණාට පස්සේ හීන් සැරේ එක එක ගලවාගෙන ඉගිල්ලිලා ගියා වැද්දාට අහුුන්නේ ඊට පස්සේ මේගොල්ලෝ රණ්ඩු වුණා වටු රැළ රණ්ඩු වෙලා එක එක තරහයි බේද බින්න වෙලා ඉන්නේ කිසිම නායකයෙකුට ගරු නැහැ වැඩි හිටියෙකුට ගරු නැහැ ඇවිල්ලා වැහුවා එදත් කල්ලියම කන්ද අර වටු ඇද්දාගේ ගොවිපලේ වහලා පැටළුණා දැලි දැන් එකෙක්වත් කතා නැහැ එකෙක්වත් එක තරහ වෙලා ඉන්නේ තනි තනියෙන් ඔට්ටු වෙනවා වැද්දා ඇවිල්ලා අකුලාගෙන ගියා කියලා අපි අහලා තියෙනවා නේද අහලා තියෙනවා
බලාපං කියලා බෙවුන්දලා එතකොට ඌල්ලා වැටිලා පපුව අත ගාලා හා ඕක තමයි කියන්නේ දැක්කද වෙච්චිද කියලා කියනවා කාටද වටුවන්ට බෙවුන්දා කියන්නේ වටුවන්ට බෙවුන්දා වටුවන්ට එහෙම කියලා ගෙදර ඇවිල්ලා ලේලිත් එක්ක අල්ලනවා අංකල් නැන්දා මත් එක්ක අල්ලනවා යුද්ධේ නැන්දායි ලේලි ගසා ගන්න දිහා බලාගෙන ඉන්නවා පච්චි ඒ ගෙදර අර වැඩිහිටි පිරිමියයි කොල්ලයි දෙන්න කොල්ලට කරන්න දෙයක්වත් නැහැ තාත්තට කරන්න දෙයක්වත් නැහැ ඒ වෙලාවට තාත්තා බැරිම තැන කොල්ලට කියනවා මම පුතේ මේක අපිට බලන්න ඉන්නත් බෑනේ මං දන්නවා ඔබ හිතේ අමාරුවෙන් ඉන්නේ එක්කෝ අපි යන්න එහෙම නැත්නම් උඹලා පලයන් පුතේ කියලා කියන එක්කෝ මහ දෙන්නා ගේ දීලා පැල් කොටයක් හදාගෙන වෙන් වෙනවා එහෙම නැත්නම් අරුන් දෙන්නාව පන්නනවා පැල් කොටයක් හදාගෙන යන්න හේතු අර යක්කු වල අහලා තියනවාද දිවි හිමියෙන් මා මණ්ඩි ලේලි ගසා ගන්නවා කියන අහලා තියනවාද ජීවිතේ අහලා තියනවාද කියන්නකෝ නෑ මාමයි බෑනයි ගහ ගන්නවා කියලා දුර්ලභ කාරණාවක් ඕන්දලා දෙන්න දෙපැත්තෙන් ගිහිල්ලා එකම අරක් උතින් පොළට ගිහිල්ලා බීලා දෙන්නම දෙපැත්තෙන් ඇවිල්ලා එකම ගේතරින් ගනවා මාමයි බෑන දෙන්න දකින්නවා අර තැන් වලට යනවා ඒත් මාමා ගණන් ගන්නෙත් නෑ බෑන ගණන් ගන්නෙත් නෑ දෙන්නගේම වරද සාමකාමීව විසඳාගෙන ඇවිල්ලා එක පැහැලියේ බත් කාලා පුදිය ගන්නවා ගහ ගන්න නෑ පුතා හැබැයි මේ නයි නයි දෙන්නට ඉන්න බෑ ප්‍රේමතාවයෙන් මෙත් පෙන්නන්නේ නායකනේ පුතා ගෑනි ගෑනි නායක නේද වෙලාවකට ගෑනියක් වෙනවා වෙලාවකට නායකයෙක් වෙනවා මේ උන්දලත් එහෙමමයි වෙලාවකට ගෑනියක් වාගේ ඉන්නවා වෙලාවකට නායකයෙක් වාගේ සංගපාන්නේ සත්‍ය කතාව ඕකම තමයි මේක මං කියන කම්ම නෙමෙයි මුළු ලංකා ඉතිහාසෙම කියන එකක් නමුත් බුද්ධජනක වහන්සේ නම් අනුදැන වදාලා ගැහැම පිරිමි කියලා ભેදයක් නැ නපුරු ගති දෙයිනක් කෝකත් හොඳ නැහැ කියන ඔයාලා තත්ත්වේරු කරලා බලන්න සමාජයේ දියා බලලා කාටද මේවා වැඩියෙන් තියෙන්නේ ඒ වැඩියෙන් තියෙන්නේ කාටදයි බලා අඩු කරගන්න මහන්සි ගන්න නැති කරගන්න මහන්සි ගන්න මේ අම්මා කෙනෙක්ගේ තෙමස් පූර්ණ පින්කම වෙලාවේ මාතෘත්වයෙන් යුක්තව මම මේ කියන්නේ අම්මලා ඒ තරම් පින්වන්තයි මගේ අම්මා මං හැමදාම බණට ගියපුවාම මම මතක් කරනවා ගොඩාක් දුකින් දම්ම කෙනෙක් නේ අපේ අම්මා අපි යාචක පවුලක් වගේ පවුලකනේ කොච්චර බඩගින්නේ නේදලා තියෙනවා වේලක් කෑවොත් දෙකක් නෑ අප්පච්චි එහෙම දුක් විඳලා තියෙනවා අනේක විද දුක් විඳලා විඳලා අපි මේ වුණාට අම්මා රට ගියේ නෑ තාත්තා කුලී වැඩ කරපු එකෙන්ම ජීවත් කෙරෙන්න ජීවත් කරලා මගේ අයියත් යුද හමුදාවේ මගේ මල්ලිත් යුද හමුදාවේ මං හාමුදුරු කෙනෙක් ගුරුවරයෙක් සහ දේශකෙක් මගේ නංගි ලිපිකාරණියක් අනිත් මල්ලි ව්‍යාපාරික ලෝකයට සම්බන්ධ වෙලා ඉන්නවා ගොවියෝ පහක් ඉන්නවා ගෞරවනීය දරුවෝ 10 දෙනෙක්ව නිර්මාණය කරන්න තමන්ගේ දෑත දෙපය වැර වීරිය යොදවලා අහිංසක උත්සාහයක් ගත්ත මගේ අම්මා මං හරි අගයන මට ඒ අම්මගේ චරිතෙත් එක්ක බලපුවාම මේ දැන් ඉන්න ගෑනු කිසි කමකට නැහැ ඒ නිසායි මං කාන්තාවට බයින් මේ ලෝකේ ජීවය කාන්තාව මේ ලෝකේ උත්තමාවිය කාන්තාව මේ ලෝකේ මානව සංහතියේ නියමුව කාන්තාව ගෙදර බුදුන් කියන උතුම් වදනින් ලෝතුරා බුදුහාමුදුරුවෝම සනිටුහං කළ නම් කළ තැනැත්තිය කාන්තාව ඒ උදාරතර කාන්තා රත්නය අයාලේ යනවා දැක්කාම හිතට වැවෙන්නේ නැති වෙලා තමයි මේ සමහරේවා කියන්නේ එහිඳ අවබෝධයෙන් යුක්තව පින්නතුනි මාතෘත්වයේ රකින්න මාන්සි ගන්න ගමත කලින් හිරු මුළු තැංගෙත වදනා ඉහිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා
සඳහා ලන උත්තම කලාවැවේ දියුල් පුත වගේ අපේ අම්මා හරි සීතලයි කරුණාවන්තයි කියලා ඒ ගීතේ කතුවරයා කියනවා ගමට කලින් ගෙදරට ඉරපායවනවලු අම්මා ලිපගිනි මොලවනවලු ඉරපායන්නත් කලින් උන්දා නැගිටර නැනමල් පොඩි පුබුදු වරවලු පුතේ මාබුදාර මතක ඇති ජීවිතේ ලපටි කාලෙ වඩාපු දිරිය මාබුතාලා අද ශ්‍රේෂ්ඨ ලංකාවේ පුරවැසියෝ හැටියට තියන්න රාජකීය මිනිස්සු හැටියට තියන්න රජවරු හැටියට තියන්න පින්වත් දරුවෝ හැටියට තියන්න අම්මා ගත්ත වෑයම ඔබට පේනවා ඇති මට සේම ඒ නිසා ඒ උතුම් වූ ගතිගුණයන්ගෙන් පිරුණු මවක් වෙන්නට මේ මවකගේ තෙවස් පූර්ණේ වෙලාවේ ඔබ දිරිය වඩන් පින්නතුනි තව ඒ ගාථාවේ කාරණා තියෙනවා තුනක් කියන්න වෙලාව නම් නෙමෙයි වෙලා විවරයි වාසල් මල්ලි බතුත්තු වෙලාද කොහෙද තියෙන්නේ වෙලා තියෙන්නේ ඒක බතුත්තු වෙන වෙලාවත් 9:10යි පුතා ඒ නිසාවෙන් මට ඉතුරු ටික කියන්න වෙලා මදි වෙයි අසාදුම් සාදුනා දිනේ දිනේ කදරියන් දානේන සත්‍යේ නාලික වාදිනා අසත්පුරුෂයාව ජය ගන්න සත්පුරුෂ කොමෝන ලෝභ කොම ජය ගන්න පරිත්‍යාගයේ දාණය අවශ්‍ය වෙනවා ඒ වගේම පින්නතුනි අසත්‍යය ජය ගන්න සත්‍යවාදීත්වය ඕන ඔබේ සඳහා දිරිය වඩන්න අසත්පුරුෂයෝ මේ ලෝකේ ඕන තරම් ඉන්නවා ඒ අසත්පුරුෂයන්ව ජය ගන්න තියෙන ක්‍රමය ඔබ සත්පුරුෂයෙකු හැටියට ජීවත් වෙන්න එහෙම නැත්නම් බෑ නපුරුකම් කරන්න කරන්න ඔබත් නපුරුකම් කරනකොට ගැටෙනවා ඔබට සියන්නේ ඉවසීමෙන් සැනසීම ලැබෙනවාය කියන දැක්මෙන් තමන්ගේ පාඩුවේ තම යුතුයකම ලෝකයට ඉෂ්ට කරමින් ජීවත් වෙන්නේ. ඒ වගේම දන් දෙන්න ඕන දන් දුන්නාම පින්නතුනේ නිර්ලෝභී භාවය ඇති වෙනවා. දෙන්නේ නැතුව බෑ. මම නම් හරියට පූජා කරනවා. මම රස්සාවත් පූජා කරුවා අප්පා. මම රස්සාව ඇතේ දැන් මාස පහක් උතර රුපියල් 43ක්නේ කාලේ ජීවත් අතාරින්න බැදී මම අතෑරියා ඒ අතෑරියේ වෙන කිසි දෙයක් නෙමෙයි වාතල ඔයාලා දෙන්න මං ගියක් ගියක් ගානේ ගිහිල්ලා ලංකාවේ බග කියන්නේ කොහොමද ඊයේ රෑ බග කිව්වේ කලුතු මාතර මාතර බෙලියත්තේ රණ ඉබ්බා ඒ බණ කියලා මං උදේ පාන්දර ආවා එහෙන් රෑ 12ට පිටත් වෙලා මං පාන්දර ආවා ඇවිල්ලා ගලේ වෙල අද උදේ 9ට බණ තිබ්බා ඒ ඉවර වෙලා පන්සලට ආවා පන්සලට ඇවිල්ලා උඩමළුවට යන පාර මේ දවස්වල තාර දාන්න සකසුරුවන් කරනවා එතන වැඩ ටික බලලා පාර සකසුරුවන් කරනකොට වාහනේ ආවා බණට යන්න ඒ ගමන ගිහිල්ලා විජහත රඟපත මුහුණකට හොදාගෙන ලෑස්ති වෙලා බණට ආවා මේ බණ කියලා දැන් ගිහිල්ලා හෙට උදේ පාන්දර කරුණායක යන්න ඕනේ කරුණායක ගාමට පැත්තට කීපයක දරුවන්ගේ ධර්මානුශාසනාව තියෙනවා ඒක ඉවරලා රත්නපුරේට යන්න ඕනේ එතනින් දැන් ඔව්ව කොරන්නයි ඉස්කෝලේ වැඩ කරන්නයි පුළුවන් අප්පච්ච රුපියල් 45000 කන්නුනා කියන කොල්ල අමාරුවේ වැටෙනවා මිසක් මං අමාරුවේ වැටෙනවා මිසක් මං අපායට යනවා මිසක් මට නිර්වාණය නැහැ ඒ නිසා මම පැවිදි වුණේ අවුරුදු 23 සම්බුද්ධ ශාසනය කෙරෙහි මහත් වූ ගරුත්වයෙන් අභිමානයෙන් පැහැයෙන් පැහැදීමෙන් මං ඒ යුතුය කම ඉෂ්ට කරන්න ඕනෑ කියන හැඟීමෙන් දෙකෙන් එකක් තෝරගත යුතුයි කියලා මං ගුරු වෘත්තිය අයින් කරලා මේ භික්ෂුවකගේ කාර්යභාරය මං තෝරාගත්තා එන්න මට අතාරින්න හරි ලේසි මං කලින් හිටපු පන්සල මගේ පන්සල මං පූජා කරා මං ඒක අතහැරියා අතහැරලා මං දැන් නිදහසේ නිවහල්ව කැලේ තැනක පන්සලක් හදාගෙන නිදහස් තැනක රට වෙනුවෙන් වැඩක් කරන්න මං මහන්සි ගන්න එහෙනම් පින්නතුනේ ජීවිතය කියන එක ඔබට පුළුවන් අපි තරමට ඔබට බැරි වෙයි ඔබ ගිහි ජීවිතයක් ගෙවන සමාජ සබඳතා විවාහ සබඳතා පවුල් සබඳතා යුතුකම් රාශියක් ඉෂ්ට කරන්න තියෙන කෙනෙක් ඒ නිසා ඔබ ඒවා සඳහා උචිත පරිද්දෙන් මහන්සි වෙලා හරි හම්බ කරගන්න අතරේම
ඔබට පුළුවන්කම තියෙනවා පින්තුනේ දන් දෙන්න කාටද අංක 1 කාට දෙසරම දෙන්න මං දන් කපාපු ගමන් එල්ලන්නේ කාටද කියලා ज्ञानी दारुअाय माटाय එතකොට අරුන්දලා අම්මටයි තාත්තටයි මතක් වුණේ නෑනේ ඔය ගොඩේ. ඈ දෙයියන්ට ඇරියා කසි පුකාරයන්ට ඇරියා. කලේ මුදලාලිට ඇරියා තමන්ට ඇරියා කොටස හැබැයි තමන්ට කුඹුර හරිගස්සලා දීපු අස්සද්දලා දීපු ගහකොළ හිටවලා දීපු තමන්ගේ ජීවිතය නිර්මාණය කරලා අධිදරි කරලා පෝෂණය කරලා ලොකු මහත් කරලා කනේ කොරේ කොටේ ගොළුවෙක් නොකොට හදලා මේ ලෝකයට දායාද කරපු අම්මටයි අප්පච්චිටයි මේ මුන්නෑ පුතා මුල් බැතේ මේ මුන්නෑ මුල් බැතේ අරුවට වැමුණා ඒගොල්ල මෙවුන්දලා දෙනවලු දැන් දීප එක දිහා තාපහු බලාගෙන ඉන්න જાතියක් අප්පා මම හොඳට දැකලා තියෙනවානේ මම මේ පහුගිය කාලේ බණකට ගියා ගල්ලෑම් පැත්තේ පන්සලකම තමයි බණට ගිහිල්ලා බණට වෙලාව තිබ්බ හින්දා ගිලන් පස එකක් දුන්න වැළඳුවා එබිලා බලාගෙන ඉඳලා මට කිව්වා හරිත් වෙන්න ඕ කා ඕකේම තමයි ඉන්නේ ඕකෙන් බහින්නේ නැහැ ඉස්තවිරියෝ පඩික්ක මේ කට වටේටම දියලා අපච්චි කිරි බණ්ඩාට පිම් පඩික්ක මේ කට වටේ දියලා පුතා දැන් කෙල ගහපු ගමන් කිරි බණ්ඩ නැහැ විලා යන එහෙනම් මං කෙල ගැව්වේ නැහැ ඈ බොලන් දුන්නා නම් දුන්නනේ ආයෝකේ ලියලා ලියන්න ඕනේ ඈ එන්නලා නින්නේ එන්නලා එන්න කොටයක් පූජා කරුවත් පැදුරක් පූජා කරුවත් බඩුවක් පූජා කරුවත් ඒකේ හංග හරා තියෙන්නේ අහවලාගේ ඊට පස්සේ මෙවුන්දා එනවා පන්සලට පොයේවත් එනවා දානෙත් තරම් එනවා එබිලා බලනවා එවුන්දාගේ එක තියෙනවාද එක දවසක් එනකොට පඩික්ක මෑඹිලා විසික් කළා තිබ්බාම අපරාධියන් අර පඩික්ක මඩේ කිය මේ උන්දාම් මැරෙනවා අර පඩික්ක තැලිච්ච පඩික්ක වඩප්පච්චි දැනට අවුරු ගානකට පෙර පූජා කරපු මොකද්ද එදීම එදීමෙන් ඇති වැඩක් පූජා කරනවා හත් දවසේ පින්කමට කොට්ටේ කොට්ටේ නියනවා අනුලාවතේ ඉඳ පින්පිනේ ඊට පස්සේ කොට්ටේ අරගෙන ගිහලා හාඳුරු ඔබු දෙනවා අනුලා මත ඒක නෙවෙයි මගේ කැත ගතියේ මිනිසුන්ගේ තියෙන කැත ගතියේ ඉස්සර අපි ලේන්සුවේ නම ගහලා දෙකට නමලා දෙන්නේ පෙම්වතාට හරි පෙම්වතියට හරි ඇයිදී වෙන්නේ අහාඳුනන්ට පූජා කරපු කොට්ටේ අනුලා කියලා ලියන්න ඕනේ ඈ ඒක දුන්නා නම් කොට්ටේ හාඳුරු ඔබු දෙන්න හරි වෙන මිනිහෙකුට ආපුවාම ඔබු දෙන්න දෙන්න හරි වෙන හාඳුරු කෙනෙක් ආපුවාම දෙන්න හරි ඒක පූජා වස්තුවක් අයගේ නම ගහන්න ඕනේ මේ වන්දරාට පුළුවන් නම් කිරි හොද්දේ පවා අඳි නම් ඒ තරම් අපච්චි අල්ලගෙන මිසක් දෙන්න කැමති නැහැ අතාරින්න කැමති නැහැ
ඒ දැඩි ලෝභකම තියෙන මිනිසුන් කවදාවත් දන් දෙන්න බෑ බාල කාලේ ඉඳලාම පින්නතුනේ දීමට පුරුදු කරන්න ඕනේ අපේ සමාජයේ වර්තමානයේ නම් ඔයාලට පේනවා ඇති ඉස්සරට වඩා දන් දෙනවා කොල්ලෝ දන්සල් පවත් කරනවා වෙසක් එකට පොදුම් එකට ඔය හැම එකක්ම ඇතුලේ තියෙන මද මාන පුහු ප්‍රත්‍යාදුකාර ගතියක් සැබෑ දානියක්ද ඉස්සර එහෙමද ඉස්සර එහෙම නෙමෙයිනේ අපච්චි සිංහල අලුත් අවුරුද්ද එනකොට ගමේ කෙරෝලෙන් පටන් ගත්තාම අනිත් කෙරෝලට යනකම් හැම ගෙදරකින්ම කාගෙන කාගෙන සෙල්ලම් කරගෙන මම ප්‍රීතියකින් නෙගී දැන් යන්න හම්බෙනවද එහෙම ප්‍රීති යන්න හම්බේ ඉවහලා තියෙන වැට කඩුළු දොරවල් ජනෙල් ඔක්කොම වල ඒක ඇතුලේ ඉන්න කුඩුම්බියේ අය විතරයි අම්මට අප්පටවත් අය ඒකට රින්ගන්න බෑ ඒ තරමට මේ උන්දලගේ අවුරුද්ද රූපවාහිනියේ විතරක් පෙන්නනවා කිරි මුට්ටියක් උතුරෝල ඒකත් මෙවුන්දලා රූපවාහිනියෙන් වටේට ඉඳගෙන බලන ඒකළු සිංහල අලුත් අවුරුදු රූපවාහිනියේ පදිනව වංචිලි තියනද මෙහෙම වංචිලි රූපවාහිනිය ගහනවා රබක් මෙහෙ තියනද රබක් මොකවත් නෑ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරලා දෙන්න තිබිච්ච උතුම් දායාදයක් පරිත්‍යාග කරන්න තිබිච්ච දායාදයක් දෙන්න තිබිච්ච දාණය බබදුන්නේ නැහැ අවසානයේ ඉතුරුනේ කේදාරි වෙච්ච වඳ බහැටි ශ්‍රී ලංකා සංස්කෘතියක් විතරයි ඒක අවබෝධයෙන් යුක්තව පුතා දෙන දාණය අතහැරලම දෙන්න මහන්සි ගන්නවා සකල ලෝසතුන් කෙරෙහි පතල කරුණාවේ ඒ වගේම තමයි පින්නතුනේ සත්‍යවාදී වෙන්න ඕනේ වංචාව බොරුව ජීවිතෙන් අයින් කර ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සදාකාලික සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට එතකොට අවබෝධ කර ගන්නට පුළුවන්කම තියෙනවා උතුම් මාතාවකගේ තෙමස් පූර්ණ ගුණ සමරූපින්කම වෙලාවේ වාසල මැතිණියගේ ගුණ සමරූපින්කම වෙලාවේ ඔබ මේ ධම් සභා මණ්ඩපයට එකතු වුණේ අපි හැමදෙනාම මේ ඒක රාශී වෙලා ශ්‍රවණය කරන්නට යෙදුනා වූ මේ උතුම් ධර්මයේ බලය කරග කොටගෙන අපේ එදිනදා ගෘහීය ජීවිත සමාජ ජීවිත පෞද්ගලික ජීවිත හැඩගස්වාගෙන සැබෑ මිනිසෙකු ලෙස සමාජයට ඉටු වෙන්න ඕන ඔබට ඉටු කරගන්න ඕන යුතුයකම් ටික මනමින් ඉටු කරමින් සිහල බොදුණු පුරවැසියෙකු ලෙස සන්තෝෂයෙන් ප්‍රීතියෙන් මැරෙන්න අදිෂ්ඨාන කරගන්න ඒ ලැබුවා වූ අදිෂ්ඨානයේ බලය ඔබ ඇති කරගත්තා වූ ධර්මයේ පිළිබඳව ඥානය තුලින් ජනිත වන්නා වූ සකල කුසල විපුල පුණ්‍ය ඵල ධර්මය තුන් මාසයක දෙහාදී අභව ප්‍රාප්ත වාසල මැතිඳුන්ගේ සෙනෙහබර බිරිඳ වාසල මැතිණිය වාසල පුතණුවරු හතර දෙනාගේ සෙනෙහබර මෑණියන් වහන්සේ කුසුමාවති මහත්මිය සසරේ අතර මං වීණන් ඉමෙපින් බලෙන් එයින් අත මිදේවා සුවපත් භාවයට පත් වේවා සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වාම නරක ආදියක නූපදීවා කරන ලද පුණ්‍ය බලයන්ගේ බල මහිමය අප මේ වෙලාවේදී එතුමිය වෙනුවෙන් කරන ලද මේ මහා පුණ්‍ය කර්මයන්ගේ බලයත් කරන කොටගෙන ජාත්‍යාදී දුකින් නිදහස් ලබන සදා සුන්දර අමා නිවන් සුවයෙන් අම්මාට සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබ හැම දෙනාටම ඔබ හැම දෙනා හදා වඩා තනා මේ ලෝකයට දායාද කරන්න තේදුණු සියලු ගුරු දෙමෝපිය ආදීන්ටත් ඥාති සමූහයටත් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කෙලෙස් විරහිත සදා සුන්දර අජරාමර සංඛ්‍යාත අමෘත මා නිර්වාණ ලාභයෙන් සැනසීම ලැබීමේ වාසනාව වාග්ය වේවා වෙත්වා වෙම්වා කියන ඇඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධානුශාසනං කලට වැසි වසීවා කෙත් වතු සාර වේවා සත් සිත් නිවේවා
රාජය දැහැමින් ලොහැඩ වේවා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති නිර්වාණ ධාතුවෙන් සනසීම ලබන දවසේ නමින් මිය ගියා වූද සුජීවත්ව වාසය කරන්නා වූද ඇදු වැඩු තනු පවුලේ පඳුරේ අත්තා මුත්තා නත්ත පනත්තා කිත්තා කිරි කිත්තා මී මුත්තා ආදී සියලු නෑයෝ සමග එකම ශ්‍රේ සදහම් මණ්ඩපයකදීම හේතු ආසනා වේවා විත්වා වෙමු ආයසිතා චිත්ත ප්‍රීතියෙන් සාදයෙන් පින් අනුමෝදන් විය යුතුය සියලු දෙනාටම තෙරුවන් සරණයි